හොඳයි ආයුබෝවන් ආරම්භ කරමු. එතකොට අපේ සාකච්ඡා කරමින් තියෙන්නේ 2021 දරුවන්ගේ දෙවනි දේශනය සෙනසුරාදා. එතකොට ඕගලන්ට දැනට අපි දෙලා තියෙන ටියුට් එකේ කොටස පාදක කරගෙන මුදල් ප්‍රා ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන කාරණය සාකච්ඡා කරන්නයි හදන්නේ. දගුල කිව්වනේ ඇහෙනවා පේනවා කියලානේ. ඒ ස්ක්‍රීන් එකෙත් දැනට පෙන්නලා තියෙනවා. එතකොට අවසාන ටියුට් එක අනුපාත එකත් ඔබට මේ මාසේ අපි දීලා තියෙනවා. දිනේ නම ලියාගෙන අහගෙන ඉන්න. මුලින්ම අපි කතා කරන්න ඕනේ ළමයි මේ සඳහා අදාළ වන ප්‍රමිතිය අංකය අපි නම් කරන්නේ LKAS ප්‍රමිතිය හත මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ප්‍රමිතිය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තම් ප්‍රකාශය කියලත් කියනවා ප්‍රකාශනය කියලත් කියනවා. එතකොට මෙන්න මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතිය ළමයි හරිද දැන් මටත් ස්ක්‍රීන් එක දැම්මා නොහුරුයි මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියට අනුව ඕනම ප්‍රමිතියක අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ අරමුණ මොකක්ද කියලා. ටියුට් එක පස්සේ බලන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියක අරමුණ මොකක්ද කියන එක අපි කතා කරන්න ඕනේ. ප්‍රමිතියක අරමුණ. ඇත්තටම මේ ප්‍රමිතිය අරමුණ වෙන්නේ ව්‍යාපාරයක මුදල් හා මුදල් සමාන දේ. ඕගොල්ලන්ට මුදල් සමාන දේ චලනයක් නැන්නේ මුදල්. ඕගොල්ලන්ගේ වර්තමානයේදී ඔබ දන්නවා මුදල් කියන්නේ සියලු මුදල් බැංකු ජංගම ගිනෙමෙ තියෙන්නේ. ලාච්චු බැංකු කියලා ભેද නැහැ. දැන් ලාච්චුට එන සල්ලි කෙලිම අපි බැංකුවේ දානවා. එහෙනම් අන්නේ බැංකු ගිනුම හරහා කනුදෙනු කරනකොට කට් වෙනවා කියලා කියනවා. ස්ක්‍රීන් එක අයින් කරන්නද? අවුදෙන් අපි ඒ වලන්නේ තියෙන ටියුට් එක නේද? ඇත්තටම මේම දාලා මටත් අමාරුයි එස්කා කියනවා. හරිනේ. හරි දැන් බලන්න සුපුරුදු විදියට චැට් එක දාන්න පේනවද කියලා. මම හොඳයි. ඒතොර LKAS හත ප්‍රමිතිය මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතිය අරමුණ. රොටේට් වෙලාද පේන්නේ? බෝඩ් එක කැරකිලාද පේන්නේ? කියන්නකෝ ඉක්මනට. නෑ හරිනේ. එතකොට මෙන්න මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතිය අරමුණ තමයි ව්‍යාපාරයකට. දැන් ආගෙන ඉන්න නානාවිධ මාර්ගවලින් මුදල් ගලාගෙන එනවා. මුදල් චෙක්පත් ගලාගෙන එනවා. මුදල්. ඒ වගේම මුදල් ගෙවීම් කරනවා. මුදල් ගෙවීම් කරනවා. ලැබෙන ඒවා නෙමේ ඓතිහාසික. මුදල් ලැබීම්, මුදල් ගෙවීම්. ව්‍යාපාරයකට කිසියම් කාලච්ඡේදයක මුදල් ගිනුම ඔළුවේ හිටන්නකො. මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් වර්ග කළා. වර්ග කරනවා. වර්ග කළා ප්‍රකාශයක් විදියට ඉදිරිපත් කරනවා. අපි මේ පැත්තට ඇඳුත් මුදල් ගලා එයිම්. මට උරුමේ පැත්තරනේ. මුදල් ගලා එම් මේ මුදල් ගලාගෙන එනේවා සහ මුදල් ගලාගෙන යන්නේවට අපි තව ටිකකින් කියනවා මුදල් ප්‍රවාහයන් කියලා. මුදල් ප්‍රවාහයන් මං ප්‍රවිෂ්ඨ වෙන්නේ හිමින් බව චරිතේම දන්නවා වෙලාව අරගෙන. මුදල් ප්‍රවාහයන් මෙන්න මේ මුදල් ප්‍රවාහයන් ඒවා එනේවා හෝ යන්නේවා කොටස් තුනකට කඩලා කොටස් තුන තව ටිකකින් පැහැදිලි කරනවා. වගුවක ඉදිරිපත් කිරීම පිළිබඳ නිර්දේශ සැපයීම. ව්‍යාපාරයට කෙසේ වෙතත් දැන් ඔබේ ගෙදර තාත්තා හම්බ කරන මුදල් වූ තේවත්තෙන් වූ ගෙයක් කුලියට දීලා වූ බැංකු තැන්පත් වලින් වූ විවිධ මාර්ග වලින් වූ මුදල් එනවා. හරියට මුදල් ගලාගෙන එම් තියෙනවා. එතකොට චරිත ගෙදර සිදු කරන මුදල් ගෙවීම් ඔයාට පුළුවන් ඕනම් ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට කඩන්න.
ගෙදරක සිදුවන මුදල් ගෙවීනොත් මේ එදිනදා කටයුතු වලට යන මුදල් ලයිට් බිල් වතුර බිල් ගෙවන්න කෑම බීම වලට පන්ති ගාස්තු වලට ඒවා දැන් එදිනදා කටයුතු ලෙඩට දුකට ඒවා එදිනදා කටයුතු සඳහා මුදල් ගෙවීම ඒ වගේම තව වත්කම් ගන්න මේ දවස්වල එම් පුළුවන් දැන් ස්වර්ණාභරණ ගන්න ගෙයක් දොරක් ගන්න වාහනයක් ගන්න ඒවටත් මුදල් යොදවන ආයෝජන ක්‍රියාකාරකම් තව අපි කරේ නැහැ මේ මොකුත් ඒ වගේම මේ ගත්ත ණය බේරන්නත් ඕනේ ලෝන් එකක් අරන් තිනවා ඒ ලෝන් එක ගෙවන්න ඕනේ ණය බේරන්න මෙන්න මේ වගේ gedarakat මේ මුදල් ගෙවීම වර්ග කරන්න පුළුවන් එතකොට පාලනය කරගන්න ලේසි දැන් ඔය තියෙන ගුණාත්මක ණය පාලනය හා ප්‍රමාණාත්මක ණය පාලනය කියලා එක ඕනවල අන්න ඒ වගේ තමයි ව්‍යාපාරයක මුදල් ප්‍රවාහයන් වර්ග කරගත්තාම පාලනය කරගන්න ලේසි ඒ වගේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක ව්‍යාපාරයක මේ මුදල් ප්‍රවාහ එන සහ යන දෙකම ප්‍රවාහ පන්ති තුනකට කඩනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් තව මොනවාක්වත් අපි පැහැදිලි කරේ නැහැ මේ ළමයි සෙට් වෙනකම් මේ ඉමින් කතාව කියන්නේ මෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම් කියලා මුදල් ප්‍රවාහ කොටස් තුනකට කඩනවා එකක්වත් තව හොඳින් පැහැදිලි කරේ නැහැ මෙන්න මේ ආකාරයට මේ අමාලේ ව්‍යාපාරයට එන මුදල් සහ ගලාගෙන යන මුදල් සමාන දෑ වුණේ මුදල් මෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් කියලා පන්ති තුනකට කඩනවා අර ලාභ ලාභගෙන මේ වියදම් බෙදන්නේ බෙදා හැරීම් වියදම් පරිපාලන වියදම් වෙනක් තියෙනවා අන්න ඒ වගේ පන්ති වලට කඩලා ප්‍රකාශයක ඉදිරිපත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශයේ සැපේ තමයි LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතිය අරමුණ වෙන්නේ දැන් අයබාර ප්‍රමිතිය අරමුණක් තිබුණා කල්බදු ප්‍රමිතිය අරමුණක් තිබුණා තොග ප්‍රමිතිය අරමුණක් තිබුණා ඒතර ඕගොල්ලන්ගේ විභාගෙදී අහනවා LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතිය අරමුණ කුමක් ප්‍රමිතිය අරමුණ තමයි ව්‍යාපාරයක මුදල් ප්‍රවාහයන් වර්ගීකරණය කර වර්ගීකරණය කර ප්‍රකාශයක් මගින් මූල්‍ය ප්‍රකාශනයක සංරචකයක් ලෙස උගල මේනකට මූල්‍ය ප්‍රකාශන සංරචක පහෙන් හතරක් දන්නෝ ලාභ ලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් වෙනස්යෙන් ප්‍රකාශනයේ සටහන් දන්නේ නැති මුදල් ප්‍රවාහ ප්‍රකාශනය විතරයි නම් මූල්‍ය ප්‍රකාශනයක සංරචකයක් විදියට වර්ගීකරණය කර එම මුදල් ප්‍රවාහයන් ඉදිරිපත් කිරීම පිළිබඳ අර අනික්කේව තරම් අමාරු නෑ මේක මාර්ගෝපදේශයේ සැපේ තමයි මෙම ප්‍රමිතිය අරමුණ වෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතිය අරමුණ වෙන්නේ චුට්ටකේ අරමුණ බලාගන්න එතන පොඩි මුද්දන දෝෂයක්ත් තියෙනවා ටියුට් එක තියන අය මෙහෙම හදාගන්න. අතන වීඩියෝ එක තියෙනවනේ ඉදිරියේදී. LKAS 7 ප්‍රමිතියේ අරමුණ. ඒ ටියුට් එක දිහා බලන්න මේක මට අදම දාන්න බැරි වෙනවා මේ සතිය වගේ දෙන්න මට. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ සඳහා අදාළ වන ප්‍රමිතිය වන්නේ නිම්න අයම ඉන්නවා නම් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7 LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියයි. එහි අරමුණ වන්නේ ඔන්න අරමුණ ව්‍යාපාරයක මුදල් හා මුදල් සමාන දේ. මුදල් සමාන දේ කියන්නේ මොනවද? මුදල් කියන්නේ මොනවද? තව විනාඩි 5ක් ඇතුළත උගන්වනවා. මුදල් හා මුදල් සමාන දේ. මුදල් කියන්නේ නම් බැංකු මුදල් නැත්නම් බැංකු ජංගම ගිණුමේ තියෙන මුදල්. ලාච්චු වෙන්නේ නැහැ. සහ සුළු මුදල්. ලාච්චුවක් තියෙනවා නම් ඒකේ තියෙන්නේ සුළු මුදල්. මුදල් හා මුදල් සමාන දේ. අපි තාම ඒව දන්නේ නැහැ. වල සිදුවන වෙනස වර්ගීකරණය කර වර්ගීකරණය කර ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමයි එතන හිස්තැනක් වගේ තියෙනවා ප්‍ර කියලා වැදිලා මම ලියපු අකුර දැකලා නැහැ ඒගොල්ලෝ මම ඒක ලියලා හරි ආයි දැකලා නැහැ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීම ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමයි සහ ඕනනම් ඒකට එතන තව ඕනනම් අතුරුපදයක් මෙවල යන්න ඒ සඳහා මාර්ගෝපදේශය සැපීමයි සහ ඒ සඳහා මාර්ගෝපදේශයේ සැපීමයි
ඒ සඳහා මාර්ගෝපදේශයේ සැපීමයි. තාම සැල්ලුවෙන් ඉන්නේ අය කියනවා. මොකද කිසි දෙයක් තාම කිව්වේ නෑ. ව්‍යාපාරයක මුදල් හා මුදල් සමාන දේ අපි දන්නේ නිසා කමන්නේ. ගලාගෙන ආව ගලාගෙන ගිය විදිය දෙකටම මුදල් ප්‍රවාහ ක්‍රියාකාරකම් තුනක් යටතේ. අපි දන්නේ වර්ග කළා. වගුවක ඉදිරිපත් කිරීමට මාර්ගෝපදේශයේ ගයිඩ්ලයින්ස් සැපේම තමයි LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියේ අරමුණ වෙන්නේ. අරමුණ වෙන්නේ පොඩි ළමයින්ටත් තේරෙනවා. ව්‍යාපාරයක ඓතිහාසිකම වශයෙන් නේද මුදල් ආව ගිය විදිය මෙන්න මේ පන්ති තුනට කඩලා වගුවක ඉදිරිපත් කිරීම. ඒ වගුව මූල්‍ය ප්‍රකාශනයක සංරචකයක්. සංරචකයක් අංගයක්. සංරචකයක් කොටසක්. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නිර්වචනය. ඒ අරමුණ තුලම නිර්වචනය තියෙනවා. මේව කවදාද තේරෙන්නේ? දෙවෙනි ගාන හදනකොට පළවෙනි පිටුවේම නෝට් එක දෙනවා. කොළ දෙකේ නෝට් එක තියෙන්නේ. ළමයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් කියන්නේ අදහස් කරන්නේ හොඳට මතක තියාගන්න චරිත මූල්‍ය ප්‍රකාශනයක සංරචකයක් නම් මූල්‍ය ප්‍රකාශනවල සියලුම මූල්‍ය ප්‍රකාශනයන් වර්ග ඓතිහාසිකයි. ලාභ ලාභ ගිණුම හදන්නේ 2020 12 31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ 21 3 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. සටහනොත් එමය හිමිකම් වෙනස්යෙන් ප්‍රකාශනෙත්. ඒවා ඓතිහාසික වර්තා. එනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයත් ආයි දෙකක් නෑ ඓතිහාසික වර්තාවක්. එහෙනම් මේ වර්තාව ලේසි කොස්ටින් තරම් අමාරු නෑ. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ තියන්නේ කිසියම් කාලච්ඡේදයක කඩේට ආව සල්ලි ගිය සල්ලි අනේ හරි ලේසි යමාලි වර්ග කළා වගුවක පෙන්න. නමුත් ආයෝජන තීරණ පාඩමේ එහෙම නෙමෙයි. අනාගතයේ මුදල් ප්‍රවාහ Y1 Y2 Y3 Y4 ඇස්තමේන්තු කළා. එන යනේ තනත් මුදල් ප්‍රවාහයේ හෙව්වා. ඒ අනාගත මුදල් ප්‍රවාහය අපි කතා කරන්න අද සිදු වෙච්ච. අපිට ලේසි කොස්ටින් කිව්වාම වීඩියෝ 104ක් දීලා තිනවා. පන්ති අතර දරුවෝ ඒවා හුවමාරු කරගෙන බලලා සුපිරි වැඩෙක් වෙන්න. රයිට්. එතකොට ළමයිනේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක නිර්වචනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් කියන්නේ නම් ඓතිහාසික මේ වශයෙන් ව්‍යාපාරයට ගලාගෙන ආව ගිය මුදල්, කියන්නේ මුදල් ප්‍රවාහ මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් දන්නේ නෑ, මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ වර්ග කළා ඉදිරිපත් කරන ප්‍රකාශනයට අපි කියනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා. ප්‍රකාශනය කියලා. තාම මේ ආරම්භය. ටියුට් එක. ව්‍යාපාරයක පහුගිය කාලච්ඡේදයකට අදාළව. එනං ඓතිහාසිකයි. මුදල් හා මුදල් වලට ආසන්න සම්පත්. මුදල් වලට ආසන්න සම්පත් කියන්නේ මතක තියාගන්නකෝ මාස 3 භාණ්ඩාගාර බිල්පත් කියලා. ඒවයි චලන ඕගොල්ලන්ට එන්නේ. මාස 3 භාණ්ඩාගාර බිල්පත්. තව ටිකකින් කියන්නම් ඇයි ඒවට මුදල් සමාන දෙයක් කියන්නේ. මුදල් වගේම කිසිදු අලාභයකින් තොරව මුදල් කරගන්න පුළුවන්. ට්‍රිසරි බිල්ස්. භාණ්ඩාගාර බිල්. එතකොට මුදල් හා මුදල් සමාන දෙයක්. මුදල්ම තමයි. ඓතිහාසික මේ වශයෙන් වෙනස් වීම. ආව විදිය ගිය විදිය. මුදල් ගිණුමමයි මෙහෙයුම් ආයෝජන මූල්‍ය යන වර්ගීකරණය යටතේ. ඉදිරිපත් කරන ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය නම් වේ. ගොන්නම් වරහන්නස්සි මෙය මූල්‍ය ප්‍රකාශනවල සංරචකයකි. මෙය මූල්‍ය ප්‍රකාශනවල සංරචකයකි. සංරචකය. මෙය මූල්‍ය ප්‍රකාශනවල සංරචකය. හරිනේ. සංරජද මාද පේපර් කරන්නත් හදලා සෙනසුරාද මේ ඉගැන්වී අපේ දවස තීරි දවසනේ සෙනසුරාද. එනිසා මම උගන්නන්න තීරණය කළේ. මේ මූල්‍ය ප්‍රකාශනයක සංරචකය. දැන් මේ ප්‍රමිතියේ පද තුනක් ඉගෙන ගන්න තියෙනවා. ඕනම ප්‍රමිතියක තියෙනවා චරිත සුදේව පද හදන්න. සාමාන්‍යයෙන් ගෑල් ළමයි දන්න දෙයක් පද හදන්න. පිරිමි ළමයි එහෙම දන්නේ නැහැ.
පේගදරත් ওই ಜಾති දෙකෙම ඉන්නවා. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේක ඌ අනුරාධ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේක ඉන්නවා පද හදනවා පද කීපයක්. දැන් තොග ප්‍රමිතියේ විවිධ පද තියෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේක අමාලේ එක පදයක් තමයි මේ මුදල් කියන්නේ මොකක්ද කියලා උගන්වන්න තියෙනවා මුදල්. මම අද ටිකක් මේ හිමින් ටිකක් හිතට අරන් උගන්වනවා මුදල්. ඒ වගේම මේ ප්‍රමිතිය උගන්වන්න තියෙනවා මුදල් සමාන දෙය කියන්නේ මොනවද? සමාන දෙය. මුදල් සමාන දෙය කියන්නේ මොනවද? ඊළඟට මේ ප්‍රමිතිය උගන්වන්න තියෙනවා මුදල් ප්‍රවාහයන් කියන්නේ මොනවද? මුදල් ප්‍රවාහ වර්ග කිරීම ඕන ඔච්චරයි මේ ප්‍රමිතියේ පද යටතේ උගන්වන්න තියෙන්නේ මම මුලින්ම කෑෂ් මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතියේ මුදල් කියන එක යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා පෙන්නන්න ඇත්තටම ලාච්චුවට මුදල් එනවනේ ඒව බැංකුවේ දානවනේ ඉස්සරනම් මුදල් කියලා කිව්වේ මුදල් කියලා කිව්වේ ඉස්සරනම් මුදල් සමානයි අතති මුදල් ධන බැංකු මුදල් බැංකු ජංගම ගිණුමේ මුදල් අතති මුදල් කියන්නේ cash in hand සුළු මුදල් ඇතුළුව සුළු මුදලුත් අතතිනේ අතේ තියෙනවනේ බැංකු ජංගම ගිණුමේ තියෙන මුදල් ටික තමයි අපි මුදල් කියලා සැලකුවේ දැන් ඔබ දන්නවනේ අතේ සල්ලි තියෙන්නේ සුළු මුදල් විතරනේ. සේරම සල්ලි බැංකුවේ දානවනේ. දැන් අපි මුදල් කියලා ඇත්තටම දැන් අදහස් කරන්නේ සුළු මුදල් සහ බැංකුවේ තියෙන ජංගම ගිණුමේ ශේෂ දෙක. ඒ දෙකටම අපි මුදල් කියලා කියනවා. එහෙනම් අතේ මුදල් කියන්නේ සුළු මුදල් ධන බැංකු මුදල්. ඒ දෙකම තමයි අදාළ ව්‍යාපාරයේ මුදල් ශේෂය කියන්නේ. කොයිද සරෝග පෙන්නන්නේ පෙන්නන්නේ ජංගම වත්කම් වල මූලතත් ප්‍රකාශනයේ හොඳට ආගෙන ඉන්න ඕන්නම් ජංගම වත්කම් වල අන්තිමට මුදල් කියලා මුදල් ශේෂය පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් මුදල් කීයද සුළු මුදල් කීයද වෙනම දෙකම ලියලා පෙන්වන්නත් පුළුවන් මුදල් සුළු ඒ දෙකම එකතු කළා මුදල් පෙන්වන්නත් පුළුවන්. එහෙනම් මොකක්ද සර් මුදල් සමාන දෙය කියන්නේ? උසස් පෙළට එන්නේ නැහැ නමුත් මතක තියාගන්න බණ්ඩාගාර බිල්පත් කියලා දෙයක් ඉකෝන්වල උගන්වනවා. රජයට අවශ්‍ය නම් දැන් රජයේ පැත්තෙන් ඉදන් කෙටි කාලීන ණයක් ගන්න මහා ජනතාවට ව්‍යාපාරිකයින්ට විකුණනවා. දේශීය මූලාශ්‍රවලින් රජයට ගෙටි කාලීන ණය ලබා ගන්න ණය සුරකුමා. ඔබ දැන් ව්‍යාපාරිකයා පැත්තෙන් හිතන්න ඔබ ව්‍යාපාරිකයා විදියට රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තොත් ඔබට තියෙනවා මාස 3ට අඩුවේ මාස දෙක මාස තුන මාස හය අවුරුද්ද යනකම් තියෙනවා මාස 3 හෝ ඊට අඩු කාලයකදී මිලට ගන්න භාණ්ඩාගාර බිල්පත් මුදල් වගේමයි. cash and cash equivalents මුදල් වගේමයි. ඒව රජයේ සුරැකුමක් වාණිජ බැංකුවකට දීපු ගමන්ම පරිණත පොලියත් එක්ක ඒ වෙනකන් සල්ලි ගන්න පුළුවන් මුදල් වගේමයි ඒවට අපි කියනවා භණ්ඩාගාර බිල්පත් ඒවේ අවුරුද්ද මුල ශේෂ අග ශේෂ තියෙන්න පුළුවන් විභාගෙදී එතකොට ඒකත් විශේෂයෙන් භණ්ඩාගාර බිල්පත් ගිනුම් හදන්න ඔබට ඉන්නේ එහෙම ශේෂයක් අවුරුද්දකට තිබුණොත් ඒකත් මුදල් ශේෂෙටම එකතු කරනවා එහෙනම් අතති මුදල් විදියට අපි සුළු මුදලු බැංකු මුදල් මුදල් විදියටත් ඕනම් තව මාස 3 භාණ්ඩාගාර බිල්පත් මෙන්න මේ චුම්ජාතියටම අපි කියනවා ඇත්තටම මුදල් කියලා මුදල් කියලා එතන මුදල් සමාන දෙය කියන්නේ මුදල් වගේම ඉහළ ද්‍රව ශීලතාවයකින් යුක්ත මාස 3ක් හෝ ඊට අඩු කාලයකදී 100%ම ද්‍රව ශීල වන වත්කම් විභාගෙදී වෙන්නේ ආගෙන ඉන්නකො සේසු පිරික්සුමේ මුදල් කියලා ශේෂයක් සුළු මුදල් කියලා ශේෂයක් සේසු පිරික්සුමේ
මෙහෙම තිබුණොත් සමාගම් ගානේ මුදල් මිලියන 50යි සුළු මුදල් 1 මිලියන මේ 1යි ඊළඟ බාණ්ඩාගාර බිල්පත් 2යි කියලා තිබුණොත් අපිට ඕනනම් පුළුවන් ওই තුනම ජංගම වත්කම් වල වෙන වෙනම ලියන්න මුදල් බැංකු මුදල් 50යි කියන එක අහගෙන ඉන්න සුළු මුදල් රුපියලයි ජංගම වත්කම් වලදී තියෙන බාණ්ඩාගාර බිල්පත් 2යි නමුත් ඇත්තටම මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේක මේ තුනම එකට එකතු කරලා පෙන්නන්න මේ දෙක එන්නේ නැහැ විභාගෙට එන්නේ මුදල් විතරයි එනිසා ඕනනම් අපිට පුළුවන් සමාගම් ගානේ මේ ටික ඔක්කොම එකතු කළොත් මේ ටිකට අපි කියනවා මුදල් හා මුදල් සමාන දේ ඒ මේ ටික ඔක්කොම එනිසා අපිට පුළුවන් මේ තුනම එකතු කළා 5යි 50යි 1යි 52යි 53 මෙතන පෙන්නන්න එක සැරේ ජංගමවත් කම්මල මුදල් හා සමාන දේ කියලා මුදල් හා මුදල් සමාන දේ 53යි කියලා ජංගමවත් කම්මල පෙන්නන්න බෑ බෑ ඕන්නම් එකට සටහනක් දාන්න පුළුවන් ඊට පස්සේ සටහන් මෙතන නතර වුණේ 4 5 නම් මේකට සටහන් අංකය 6 කියලා දාන්න මං කියන්නේ මේ ජංගමවත් කම්මල පෙන්නන විදිය එහෙනම් එහෙම කෙනෙකුට එහෙම ඕනේ වෙන වෙනම මුදල් කීයද සුළු මුදල් කීයද බාණ්ඩාගාර බිල්පත් එන්නම කීයද කියලා පෙන්වන්න පුළුවන්. හරි එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයකින් පෙන්වන්නේ ව්‍යාපාරයක ඇත්තටම පෞගේ කාලච්ඡේදයේ ව්‍යාපාරයේ විත ගලාගෙන ආපු මුදල් හා මුදල් සමාන දේ. බාණ්ඩාගාර බිල්පත් ගන්න සල්ලි ගියා නම් හෝ ආව නම් ඒවත් එක්ක. සියලු මුදල් කලා එම් හෝ කලා එම් මෙයුම් ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරම් කළ පන්ති තුනකට කඩලා උඩ ඉඳන් පල්ලෙහාට වගුවක් පෙන්නනවා. ඒකට අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියනවා. මම දැන් ඉගෙනුවේ මේ පන්ති තුන නෙමේ මුදල් කියන්නේ මොනවද? මුදල් සමාන දේ කියන්නේ මොනවද කියලා විතරයි. මුදල් කියන්නේ අතැති මුදල් සහ ඉල්ලුම් තැන්පතු කොටින්ම කියනවා නම් බැංකු මුදල් අතැති මුදල් වලට සුළු මුදලුත් වැටෙනවා. ඒවා තමයි මුදල් කියන්නේ. මුදල් සමාන දේ කියන්නේ මාස 3 හෝ ඊට අඩු බණ්ඩාගාර බිල්පත් විතරමයි. චුට්ටක් ඒ වචන දෙක බලන්න. ප්‍රයෝජන බලන්නේ පස්සේ පාඩමේ අන්තිමට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ප්‍රයෝජන කිව්වා. ලාභ ප්‍රකාශනයේ ප්‍රයෝජන මොකද්ද? කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය හෙළිකිරීම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රයෝජනේ මොකද්ද? කාලච්ඡේදයේ අවසාන දිනට ආර්ථික සම්පත් සහ ඒ අයිතිය පෙන්වුම් කිරීම. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේක තේරුම තව ටිකකින් කියනකම් මූල්‍ය තත්ත්වයේ මම ඒක ඔප්පු කරනවා වෙනස් වීම පෙන්වීම. එතකොට ඒක වෙනස් වීම ගානකින් පෙන්වපු ගමන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේක ප්‍රයෝජන ටික කියනකොට තේරෙනවා නියමෙට. එනවා ඒකේම තියාගෙන දැන් අද අයබාරයේ ප්‍රමිතිය කියනකොට තේරුණේ. හරි. දැන් එන්න මුදල් කියන්නේ මොකක්ද කියන එක. කැෂ් මුදල් කියන්නේ අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු වලින් සමන්විතයි. ඒතර දැන් නව විශ්වවිද්‍යාලයේ දේශී ඉගෙන ගන්න ළමයිකට සැකයක් එනවා අතැති මුදල් කියලා එකක් සර් කියලා නැහැ නේ ඔක්කොම බැංකුවේ දාන ඕනේ. ඉතින් අතැති මුදල් කියලා තියෙනවා නම් ඒ තියෙන සුළු මුදල් තමයි. අතැති මුදල් වලින් හා ඉල්ලුම් තැන්පතු වලින් සමන්විත වේ. ඒ අනුව ඒ කියන්නේ මුදල් ශේෂය සුළු මුදල් ශේෂය. මුදල් ශේෂය කියලා කියන්නේ බැංකු ශේෂයටම තමයි. මුදල් පාලන ගිණුමේ ශේෂය. ඊළඟට ඒකයි උදාහරණෙම දාලා තියෙන්නේ. මුදල් සමාන දේ. Cash and cash equivalents. මුදල් වගේම ඒ මුදල් සමාන දේ. කිසිදු අවදානමකින් තොරව. No risk. ස්ථිර මුදල් වටිනාකමක් බවට පරිවර්තනය කළ හැකි. බණ්ඩාගාර බිල්පත්වල මූනත වටිනාකම 1000න් 1000ම ගත්තේ. ස්ථිර මුදල් වටිනාකමක් බවට පරිවර්තනය කළ හැකි. ඉහළ ද්‍රව්‍යශීලතාවයකින් යුක්ත කෙටි කාලීන ආයෝජන මෙන්න අදහස් කරේ. එහෙමයි කියලා කෙටි කාලීන සේරම ආයෝජන ගන්නෙ නෑ. මතක තියාගන්නකෝ මෙන්න මේක විතරයි. කෙටි කාලීන ස්ථිර තැන්පතු. ඒ කියන්නේ මාස 3 හෝ ඊට අඩු ස්ථිර තැන්පතු. ඔබ දන්නවා දවස් 7ටත් ස්ථිර තැන්පතු දාන්න පුළුවන්. මාසෙට දාන්න පුළුවන්. මාස 3ට මාස 6ට අවුරුද්දට අවුරුදු 5 ආදි වශයෙන් දාන්න පුළුවන්. මාස 3 ස්ථිර තැන්පතු. ඊළඟට මාස 3 බාණ්ඩාගාර බිල්. ඒ වගේ දේවල්. මුදල් සමාන දෑ විදියට සලකනවා.
දැන් තමයි සිලබස් එකේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ පාඩමේ අවසාන එක මුදල් ප්‍රවාහ වර්ගීකරණය. මේකත් තේරෙන්නේ ගණන් දෙක තුනක් හදනකොට. නමුත් එයි දල අදහසක් දීලා තමයි අද අමාලි ගණන් යදීම පටන් ගන්න. මොකද ඔයගොල්ලන්ට එවලා තියෙන ඔය ටියුට් එක සම්පූර්ණයෙන්ම ඉවර කිරීම තමයි මගේ අද අභිප්‍රාය. එතකොට එවරෙන් පන්ති උදේ හිටියා 80කට කිට් වෙන්නේ දැන් 65යි. මන්ද නැ ළමයින්ට අගයක් නැතුවද මොකද්ද කියලා. සමහර ළමයි එහෙම ඉන්නවා නිකන් යවන ලින්ක් එක ඕන් කරලා බලන්නේ. බලන්නේ නිසාම මට හුඟක් කලකිරීම සහිතව උගන්වනවා. නමුත් යම් ළමයි ආසාවෙන් ඉගෙන ගන්න ළමයි ටිකක් ඉන්නවා. ඔවුන් තමයි මගේ මොටිවේෂන් එක. පෙළඹවීම. එතකොට මට වඩා පල්ලෙහෙන් තියෙන 23 22 ඒගොල්ලන් ටීවී ඇඩ් බලමින් විනෝදේ සොයනවා. ඔවුන්ට තේරෙයි පස්සේ. එතකොට මාතෘකාව නැවතී ඒවැ 100ට වැඩියෙන් ළමයි ඉන්නවා. මාතෘකාව මුදල් ප්‍රවාහ වර්ග කිරීම. මුදල් ප්‍රවාහ කියන්නේ එන යන දෙකටම කියන නම. මුදල් ගලා ඒම් මුදල් ගලා යෑම් දෙකටම මුදල් ප්‍රවාහ. මේ ප්‍රවාහ ඒකක් එන එකක් හෝ යන එකක් වේවා මේ ප්‍රවාහ වර්ග තුනකට කඩන්න පුළුවන්. එහෙනම් මේ වර්ගාස්සේ එනේවා යනේවායි දෙකම තියෙනවා. මොනවද මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම්. මේ නම් තුන මගේ ටියුට් අංකයේ එකේ පළවෙනි ටියුට් එකේ දාලා ඇති. Thank you. මුදල් ප්‍රවාහ වර්ග කිරීම. මුදල් ප්‍රවාහ මූලික කොටස් තුනකි මෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් දැන් මම ඒව පැහැදිලි කරනවා ඊට පස්සේ තව දුරටත් ඉදිරියට පැහැදිලි කරනවා දැන් ඉතින් හොඳින් අහගෙන ඉන්න කෞශල්‍යයම නැද්ද එතකොට උත්පලයම මුදල් ප්‍රවාහ ප්‍රකාශය මම නිතර අහන්නේ මම ස්ක්‍රීන් එකට ඉන්න ළමයි උගන්වන්නේ මේක මහා පිස්සු වැටෙන ඉගැන්වීමක්. එතකොට ඒකයි නිතරේ මා නැත ළමයි හිතනවා ඇති මුක වීම අහන්නේ අපි ඉන්නවද කියලා. ඉන්නවද කියලා දැනගන්න අහන්නේ. හිටියානම් අහන්නේ නෑනේ. හිටියානම් අහන්නේ. මේ ගෙදර බිත්ති අතර විතරයි මට පේන්නේ. එතකොට මොකක්ද මේ ක්‍රියාකාරකම් කියන්නේ? මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් නිකන් අඳිනවා. ළමෙක් හිතන් ඇති මූල්‍ය ප්‍රකාශනයක් නිසා ඌ අර වගේමයි දකුණට තීරු දෙකයි. ඔන්න ඔච්චරයි. මට ඒතොට ලේසියෙන් මේ ආකෘතියත් ඔලුවට දාන්න පුළුවන් මේ උම්ක්‍රයක. ඉතින් මේක ඓතිහාසික වார்த்தාවක් නම් උගලන්ට ඉන්නේ 2021 3/31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. කාලිකින්ගේ නම ලියන්න වාසනාව උදා වුණා. ඉතින් ඒකේ මෙහෙම වර්ග කරනවා මෙහෙයුම් ක්‍රියාකාර මූල ප්‍රකාශනයක මුලින් එන්නේ මේ සංරචක නම් කරන එකනේ. අංග පන්ති බෙදෙනවා. ආයෝජන ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාකාරකම්. ඔච්චරමයි ආකෘතිය. දැන් චරිත අහනවා ගණන් කොච්චර හැදුවත් සර ආකෘතිය ඔච්චරද? ගණන් 100ක් හැදුවත් ආකෘතිය නම් චරිත සුදේ ඔච්චර. අනික මම මේවද මේ උගන්වන්නේ කිසි දෙයක් කලින් තන්නේ නැති ළමයකට. අන්න ඒ ළමයා අහගෙන ඉන්න කවුරු හරි කමක්. මේයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම්. මොකද්ද මේ කියන්නේ? මේ මුදල් ගිනුමම තමයි මුදල් පාලන ගිනුමම තමයි දැන් හදනවා මේ තැත්තේ ඉන සල්ලි ටික තියෙනවා ගිය විදිය තියෙනවා ඒක ප්‍රකාශයක පෙන්නනවා ධනරින දාන පන්ති තුනකට කඩනවා දැන් තමයි මම මේ වචනය මතු පිට අර්ථය දෙන්න උත්සාහ කරන්නේ ඕනම ව්‍යාපාරයක ප්‍රධාන කටයුත්තට අපි කියනවා මෙහෙයුම කියලා ඔපරේටින් සිස්ටම්ස් දැන් මගේ මේ ටියුෂන් පන්තියේ ප්‍රධාන මෙහෙයුම් තමයි ටියුට් ගහනවා ලයිට් බිල් ගෙවනවා මොබිටෙල් බිල් ගෙවනවා ඩේටා බිල් ගෙවනවා සේවකීන්ට පඩි දෙනවා ටියුෂන් පීස් එකතු කරනවා ඒව තමයි මගේ
මේ යුම් ක්‍රියාකාරකම්. සාමාන්‍ය බාණ්ඩ විකුණන කඩේක නම් මේ යුම් ක්‍රියාකාරකම් කියන්නේ එදිනෙදා ප්‍රධාන ව්‍යාපාර කටයුතු තුලින් ජනනය වන මුදල් ගලා එම් හෝ මුදල් ගලා යම් මුදල් ගනුදෙනු පමණයි අද අපි කතා කරන්නේ. මුදල් ගෙවීම මුදල් ලැබීම විතරයි අපිට අදින්නේ. අද අපි මුදල් නොවන ප්‍රවාහ ගැන කියන්නේ අපිට උන්නේ. මුදල් ගිණුම හරහා ඉන්නේ නැති කිසිදු ගනුදෙනුවක් අපිට අවශ්‍ය නැහැ. උදාහරණයක් ලී බඩුෂය මුදල් ගිණුමට ඉන්නේ නැහැ. බොල් ණය මුදල් ගිණුමට ඉන්නේ. අනේ ඔව් සර්, අද අපි කතා කරන්නේ මේ ලැබීම් ගෙවීම් ගිනුමට එන ගනුදෙනු. මුදල් ගලා එම් මුදල් ගලා යේ. එහිදී ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ව්‍යාපාරයේ දිනදා කාර්යතාවයන් තුලින් ගලාගෙන එන ගලාගෙන යන මුදල් අපි කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා. බොහෝ වෙලාවට ලාභලාභ ගිනුමට සම්බන්ධ වන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සම්බන්ධ මුදල් චලනය. ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් එන යන ගනුදෙනු ඕන තරම් තියෙනවා. දැන් අත් පිටගෙන ප්‍රධානම මෙහෙයුම් සල්ලි යනවා. ණය හිමියන්ට ගෙවීම. ණයට ගත්තේ ඉඳ සල්ලි ගෙවනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම්. අත් පිට විකුණුම් මෙහෙයුම් ක්‍රියාකාරකම්. ණය ගෙතියන්ගෙන් මුදල් ලැබීම මෙහෙයුම් ක්‍රියාකාරකම්. එදිනෙදා කටයුතුනේ. ඔන්න ප්‍රධාන හතරම කිව්වා. ඊට අමතරව ඔය විදුලිය රක්ෂණ වරිපණම් සේවක වේතන වැනි පරිපාලන වියදම් සඳහා මුදල් ගෙවීම. ඊළඟට ප්‍රචාරණය විකුණුම් කොමිස් වැනි බෙදා හැරීම් කටයුතු සඳහා මුදල් ගෙවීම. වැනි ඕනම ව්‍යාපාරයක එදිනෙදා කාර්යයන් සඳහා එදිනෙදා ක්‍රියාකාරකම් තුලින් ගලාගෙන එන ගලාගෙන යන මුදල් ටික ඉතින් මේ යුම් ක්‍රියාකාරකම් වල පෙන්නනවා. මෙන්න මේම ආවුත් ධන විදියට වෙන අපි හිතමු විකුණුම් සල්ලි ආව 100යි. අපි හිතමු අත් පිට ගැනුම් සල්ලි ගියා 30යි මේ. අනේ සේරෙනවනේස. ඊළඟට විදුලිය රක්ෂණ වරිපණම් වගේ ගෙව්වා 20යි මේ. වේතන ගෙවීම ගෙව්පුව වේතන ගෙවීම 10යි මේ. ණය ගෙතියන්ගෙන් ලද මුදල් සල්ලි ආව 60යි මේ. ධන ණය හිමියන්ට ගෙවූ මුදල් සල්ලි යනවා 30යි මේ. ආයත්තද ආවනම් ධන, ඒ කියන්නේ හරවිනේම ධන, බැරවිනේම රින. ආවා ගියා 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 ආවා ගියා. ඉතින් ආවද? ඒක පිළිවෙලක් නෑ. මෙන්න මේ ආකාරයට අමාලි එදිනෙදා කාර්යයන් තුලින් ඉන්න කලබල නැතු ඔක්කොම ටික එක සැරේ ඩොග් ගාලා පළවෙනි දේශනෙන් දෙන්න බෑ. මං ගාන්ට අධියරෙන් අධියර ළමයා අපි ගාන්ට බඩ ගාලා ධන ගාලා නැකිලා ගානට මං හදනකම් මම මේවා ඉස්කෝලේ ළමයින්ට උගන්ලා දෙන. ඒ ළමයි දන්නවා මේකේ අපූර්ව. ඔබත් මේ අත්විඳින්නේ මගේ අවසාන දේශන කීපේ. ඊට පස්සේ මට ආයි තියෙන්නේ චරිත උගන්වපු දෙයක් නැවත උගන්වන්න විතරයි. සමාර වටිනා දවස් කීපයක් මේ ගෙවියා. ළමයිනේ එදිනෙදා ක්‍රියාකාරකම් වලින් මෙන්න මේ විදියට ආපු ගිය සල්ලි පෙන්නනවා. ඒකට අපි කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා. මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට තව බලෙන් වගේ තව මුදල් ගෙවීම් දෙකක් ගන්නවා. ඒ දෙක කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ඒකෙන් එකක් මූල්‍යනේ සර් කියලා. නමුත් ඒ දෙක බලෙන් වගේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලම ඒ දෙකත් ලියනවා. කවුරු හරි දන්නවා නම් යටින් chat board එකේ දාන්නක මොනවද මේ මුදල් ගෙවීම් දෙක. දන්න කෙනෙක්ගෙන් ඇහුවේ. ඒක ඉදිරියේදී වෙනම කතා කරන දෙකක්. ඒ දෙක ස්පෙෂලි මුදල් ප්‍රකාශනයේ වෙනම පෙන්නනවා. ඒ ඇයි කියලාත් කියනවා. ඔව් ඒ තමයි පොලි ගෙවීම් සහ ළමයි කිව්වා. අනිත් එක බදු ගෙවීම්. පොලි ගෙවීම් කියන්නේ කෙනෙක් හිතන්න පුළුවන් ණයවලට කරන ගෙවීමක් නේ දෙවුමිනි. එනිසා ණයවලට කරන ගෙවීම් කියන්නේ ණය කතාවක් නිසා කෙනෙකුට මූල්‍ය ක්‍රියාකාරකම් කියලා නිමානය කරන්න පුළුවන්. නමුත් ඒක ගැන තාම අපි මේවා කිව්වේ නැහැනේ. එනිසා පොලි ගෙවීම කියන එකත් මුදලින් ගෙවලා නම් අන්නේ
පොලීගෙවීම අපේතුම පොලීගෙව්වා කියලා රුපියල් 13ක් රින ඊළඟට රජයට බදුගෙවීම මොන බදුද ආදායම් බදු මුදලින් ගෙව්වා මුදල් බැර ආදායම් බදු වෙන් කිරීම ගිනුම හර අර මුදලින් ගෙවලා තියෙන සේස පිරික්සුමේ තියෙන ගෙවූ බදු කියලා පෙර වසරටයි මේ වසරටයි අන්නේ මුදලින් ගෙවූ අපිට ඕනි මුදලින් ගෙවපු ටික 50 නම් අන්නේ 50 දැන් උත්තරයක් එනවා දැන් අපි නිකන් හිතමුකෝ මේ ටික මට කම්මැලි දැන් දන රින දාලා මොකක් හරි කමන්නේ උත්තරයක් ආවා කියලා 60යි කියලා දන උත්තරය ඒකට අපි කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් කියලා මෙහෙයුම් ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ඒක දන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් ඒක ඉතින් මෙතන ලියපු ඉලක්කම් වල හැටියට දන වැඩි නම් ලොකු එකාගේ ලකුණ දන නිසා දන ඍණ වැඩි නම් ගණන් සර් ඍණ ඍණ එතකොට මෙන්න මේ ආකාරයට මුදල් ගිණුමේ හර වේවා බැරපැත්තේ වේවා ඒ මෑම් එදිනදා කටයුතු තුලින් මුදල් ගලාගෙන ආවොත් මුදල් ගලාගෙන ගියොත් ඒ ටික වර්ග කරලා පෙන්වන්නේ අමාලේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල දැන් ඕගොල්ලෝ ඉක්ෝන් වගේ හරේටපන් කියලා මේවා කටපාඩම් කරන්න එපා. මං තව ටිකකින් චිත්‍රයක් අඳිනවා. ඒ චිත්‍රෙන් ඔළුවට පටස් ගාලා යනවා මේක මොන ක්‍රියාකාරකමක්ද කියලා. එදිනදා කටයුතු තුලින් ගලාගෙන එම් ගලාගෙන එම් තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වල පෙන්වන්නේ. මොකද්ද සර් මේ ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ? ඔබ නිකන් හිතන්න සාමාන්‍ය ශිෂ්‍යෙක් විදිහට ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරිකෙක් ජංගම නෝනවත්කම් ශීර්ෂයට අයිති දේවල් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් මනසින් ඉදන් ජංගම නෝනවත්කම් ශීර්ෂයට එනවා පන්ති වර්ග තුනක් මොනවද එන්නේ දේපල පෙරියත එනවා භාවිත අයිතියත්වත්කම් එනවා අස්පෘශ්‍යවත්කම් එනවා මූල්‍යවත්කනුත් එනවා හතරක් එනවා මෙන්න මේ ජංගම නෝනවත්කම් ශීර්ෂයට අයිති දෙයක් අත්පත් කරගන්න මුදල් යෙදෙව්වොත් හෝ ඒ ජංගම නෝනවත්කම් ශීර්ෂයටයි දෙය වික්කොත් මුදල් ගලා ආව දෙපැත්තම කියන්නේ මේ අන්නේ ක්‍රියාකාරකම් තමයි අපි කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම් කියලා දැන් මම ඒක නැවත මතක් කරගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් චුට්ටක් අඳිනවා ආගෙන ඉන්න මොකකද සමාගමක පැහැදිලි කිරීමට මට වෙලා යනවා කිසි ළමෙක් හදිස්සි වෙන්න එපා හදිස්සි වෙන්න එපා එතකොට මේක මම ඔන්ලයින් නිසා ඉගෙනගත්ත වැඩක්. හරි නැත්නම් මට අද තිබුණනේ අය අරබාර ප්‍රමිති කොටස් ටික එහෙම්මම තියෙද්දි මේකම උදෙන් පටන් ගත්තා. එහෙම කරේ නේ. ඊට කලින් කල්බදු ප්‍රමිතිත් එහෙම ඒ තියෙද්දි අය බාර එහෙම කරේ නේ. ඒවා ඉවර කළා සුද්ධම වෙනකන් ඉවර කළා ඊළඟ එකට එනවා. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ජංගම නෝනවත් ජංගම නොනවත් දැන් කාටාරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනෙත් අමතකද දන්නේ සමාගමක ජංගමවත් පිසුද සර් අපි ගාපු එකම ප්‍රකාශය මේක මේවා ජීවිතාන්තය දක්වා මතකයි ඊළඟට කොටස් ප්‍රාග්ධනය හා සංචිත ඊළඟට ජංගම නොන වගකි දැන් තේරෙනවා කරන්න මොනි පේපර් කියලා අදවස පේපර් සර් එනවා ජංගම වගේ තාමස හොඳ මයික් එකක් අරගෙන සෙට් කරගෙන නේ හරියට එදත් මයික් එක මෙතන ගහගෙන ඔහි උගන්නල ඇහිලා නේ සෙට් කරගෙන නේ අද අදත් දැන් දඟලනවා ඒකට පව් එතකොට ඒ ලැප්ටොප් වලින් උගන්නන්න අමාරුයි ඩෙස්ක්ටොප් එකම තමයි හරියන්නේ එතකොට දැන් මේ තියෙන මූල තත්ත්ව ප්‍රකාශ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට ළමයි මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මේ දේපල පිරියතු උපකරණ දේපල පිරියතු උපකරණ වලට ඉන්නේ මොනවද කියලා දන්නවනේ. ඊළඟට ඔය කීර්ති නාමයේ වැනි දේවල් ආයෝජන කල්බදු දේපල භාවිතයිත්‍යත්වත්කම් ඊළඟට ආයෝජන මෙන්න මේවා වෙනස් වෙන්න ගනුදෙනුවක් සිදු වුණොත් අන්නේ ක්‍රියාකාරකම ඉතින් ආයෝජනය.
ආගෙන ඉන්නකො ඉඩමක් ගත්තා. මුදල් බැර ආයෝජන මෝටර අත්‍යක් ගත්තා. ආයෝජන කල්බදු පදනම යටතේ ලොරියක් ගත්තා. ඒකේ මූලික ගෙවීම. ඒකේ මූලික ගෙවීම මුදලින් කරන්නේ ළමයෝ. මුදලින් කරන්නේ ළමයෝ. ආ මේකට එන්නේ මුදලින් ගෙවුවා විතරනේ සර්. අම පාපස්සේ අමතක මතක් උනේ. ආ ඒකත් එනං ආයෝජන. ආයෝජන. කීර්ති නාමයේ වික්කා. කීර්ති නාමයේ වැඩක්ම නැහැ කියලා මගේ කීර්ති නාමයේ මම විකුණනවා. මට සල්ලි එනවා. ආයෝජන ක්‍රියාකාරකම්. ආයෝජනයක මුදල් යෙදෙව්වා. ආයෝජන. වෙන සමාගමක කොටස් ගත්තා. ආයෝජන. එම කොටස් වික්කා. ආයෝජන. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට. ව්‍යාපාරිකයේ වත්කම් විකිනීම හෝ මිලට ගැනීම. ආයෝජන විකිනීම හෝ මිලට ගැනීම. කීර්තිනාමයේ වැනි අස්පෘශ්‍ය වත්කම් මිලට ගැනීම හෝ විකිනීම. භාවිතයිතේ ඇති වත්කමක මූලික ගෙවීම. අනිකුත් ඍජු ගෙවීම. ඒව මුදලින් කරන්න. මුදලින් කරන්න. මෙන්න මෙව්වා ආයෝජන ක්‍රියාකාරකම් වලට වැටෙනවා. දැන් ඕගොල්ලන්ගේ තාත්තා ඉඩමක් ගන්න. ලීබඩු ගන්න මෝටර් සයිකලයක් ගන්න ආයෝජන ක්‍රියාකාරකම කෙසේ වෙතත් ගැනිල්ල චරිත තිබ්බ ත්‍රිවිල් එක වික්කා තිබ්බ ඉඩම වික්කා තිබ්බ කොටස් ටික වික්කා පන්ති ගාස්තු වීම කියවන්නේ දැන් ගෙවල් වල සල්ලිනේ ආයෝජන ක්‍රියාකාරකම එහෙනම් ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ හරිද මෙන්න මේ ශීර්ෂයේ අයිතම වැඩිවීම හෝ අඩුවීම ගන්නවා විකුණනවා වෙන මුදල් ගනුදෙනුවක් වුණොත් එන සල්ලියක් හෝ යන සල්ලිය දෙකම එම මුදල් ප්‍රවාහයන්ට අපි කියනවා ආයෝජන ක්‍රියාකාරකම් කියලා මම දැන් කීපයක් ලියනවා ඉඩම් මිලදී ගැනීම සල්ලි අනවසියයි කොටස් මිලදී ගැනීම වෙන සමාගමක කොටස් මිලදී ගැනීම සල්ලි අනව මෝටරේ වික්කා රත විකුණු සල්ලි එනවා ලාභාංශ ලැබෙනවා ආයෝජන ක්‍රියාකාරකම ලාභාංශ ලැබෙන්නේ කොටස් වලටනේ ලාභාංශ ලැබීම පහයි සල්ලි එනවා ආදි වශයෙන් ඊළඟට අපි ණය දෙනවා කාට හරි ණයක් දෙනවා ණය ගන්නවනේ මේ ණය දෙනවා සේවකීන්ට ණයක් දෙනවා ආයෝජනය ණය දෙන්නේ නිකන් මෙන්න පොලියෙන් ණය දීම 100යි සල්ලි යනවා දැන් එනවනේ මේකේ රිසල්ට් එක මේකේ රිසල්ට් එක අපි හිතමුකෝ 20යි කියලා ඍණ මෙන්න මේකට අපි කියනවා ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් මේ ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් මොන මුදල් ප්‍රකාශ ඉවර වෙන්න යන්නේ මේක මෙඩිකේ සුද්ධ උත්තරේ ඍණ 29 අන්තිමට මුදල් පොතේ ශේෂය නොච්චරයි ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් මොකක්ද සර් මූල්‍ය ක්‍රියාකාරකම් වාම යොමු වෙනු ශේෂපත්‍රේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මේ තියෙන කොටස් ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය මේ ප්‍රත්‍යාගන්න සංචිත උච්චරණ විභාගෙට එන්නේ රඳවාගත් ලාභ සංචිත උච්චරයි ජංගම නෝන වාක්‍යය භාවිත අයිතිය ඇති වත් ණය කල්බදු වගකීම් කල්බදු වගකීම් කල්බදු වගකීම් බෙන්කු ණය ජංගම වගකීම් ණය හිමි වෙනත් ලැබිය යුතු දෙ ඇති මේටික එකතු මෙතෙන්ට මේටික එකතු මෙතෙන්ට මහා එකතු මෙතෙන් මෙතනත් මුළු එකතු ජංගමත්කම් වොන්නත් ලියලා දාමු තොගය වෙල්ලඳ ලැබිය යුතු දේ මුදල් හා සමාන දේ දැන් මහා එකතු මෙන්න මේ සමාගමක අප කොටස් ප්‍රාග්ධනය හා සංචිතවල සහ දිගු කාලීන වගකීම් වල වෙනසක් සිදුවන්නා වූ ගනුදෙනුවක් වේන
හැබැයි මුදල් ගනු දෙනවා. දැන් සංචිත ප්‍රාග්ධනිත කරනකොට ප්‍රසාදනිකුතුකෙදී මුදල් දෙන්නේ නැහැනේ ළමයි. සංචිත අඩු වෙලා කොටස් ප්‍රාග්ධනිය වැඩි වෙනවා. මේකෙන් අඩු වෙලා මේක මේවා චලනයේ වෙන ඔක්කොම නෙමෙයි. මේ කොටස් ප්‍රාග්ධනේ සහ සංචිත චලනයේ වෙන මුදල් ගනු දෙනුවක් හෝ ජංගම නොවන ශීර්ෂයේ බැංකුණය වගේ දේවල් නේ තියෙන්නේ. කල්බදු වගකීම් වගේ දේවල් නේ තියෙන්නේ. චලනයේ වෙන එම වසරේ මුදල් ගනු දෙනුවක් වුණොත් ඒමක් හෝ යෑමක් ඒකට අපි කියනවා අමාලි මූල්‍ය ක්‍රියාකාරකම් කියලා. මූල්‍ය ක්‍රියාකාරකම් කියලා කියන්නේ මූල්‍ය ක්‍රියාකාරකම්. සරණි. දැන් මං කීපයක් කියන්නම්. බැංකුණයක් ගන්නවා මූල්‍යනේ මෙතෙන්ට නෙන්නේ. ධන වෙන බැංකුණය මේ බැංකුණය සල්ලි එනවා 120යි. බැංකුණය බේරනවා ඒකත් මෙතෙන්ට එන්නේ. ගන්නවා නම් සල්ලි එනවා බැංකුණය බේරනකොට සල්ලි යනවා 30යි නම් 30යි වරන්නස. තව ඔන්න කොටස් නිකුත් කළා අනුගේ කොටස් ගත්තා නෙමේ. අපි කොටස් නිකුත් කළොත් ළමයෝ කොටස් ප්‍රාග්ධනේ වැඩි වෙනවා මුදල් එනවා මුදල් අර. කොටස් නිකුත් ඔන්න ලියනවා මේ. කොටස් නිකුත් සල්ලි ආවා 220යි. අපේ කොටස් වලට ලාභාංශ ගෙව්වා. අපේ කොටස් වලට අපි ලාභාංශ ගෙවන්න ඉබේ. එහෙනම් ඒකත් අපේ කොටස් වලට කරන ගෙවීමක් ලාභාංශ ගෙවීම. මේ ඔච්චරයි අමාරු එකකට ඉන්නේ. ලාභාංශ ගෙවීම. අපේ තුමුත් 30යි නම් 30යි සල්ලි යනවා. මෙන්න මේ ආකාරය. තව එකක් කල්බදු ණයවල කල්බදු ණයවල වාරිකයේ දැම්මා. හැබැයි පොලියෙන්නේ මෙතෙන්ට. පොලිය විතරයි එන්නේ මේ යුම් වලට. මං කෝ එක විශේෂයෙන් මතක තියාගන්න කියලා. බදු පොලිමේ පොලියෙන්නේ මෙතෙන්ට. පොලියෙන් පොලිය නැතුව කල්බදු ණයවල වාරිකය. එහෙනම් මෙතන එනවා කල්බදු වාරිකය ගෙව්වා. කල්බදු වාරිකය පොලිය නැතුව රුපියල් 40 නම් 40. මෙන්න මේ ආකාරයට. තාම මේ ගාන හැදුවේ නෑ අනේ. මෙන්න මේ ආකාරයට මෙන්න මේ ශීර්ෂ දෙක ජංගම කොටස් ප්‍රාග්ධනේට අයිති ශීර්ෂය සහ ජංගම නෝන වගකීම් කියන ශීර්ෂයේ මෙන්න මේ රවුම් කරපු දෙක වෙනස් වෙන ගනුදෙනුවක් වුණොත් ඒ જાති දෙකින් පෙන්වන්නේ මෙන්න මේ චිත්‍රය හොඳට බලන්න. මේ චිත්‍රය හොඳට බලන්න. මූල්‍ය ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාවන් බාන මතක තියාගන්න ලේසි ක්‍රමය. මෙන්න මේ ජංගම නෝනවත්කම් ශීර්ෂයේ චලනය වීමට අදාළ ගනුදෙනු මේ කොටුවක් කියන්නේ. ඒවා එහා මෙහා වෙන මුදල් ගනුදෙනුවක් වුණොත් ආ ඒව තමයි ආයෝජන ක්‍රියාකාරකම්. ආයෝජන ක්‍රියාකාරකම්. එහෙනම් යම් කිසි ගානක ළමයි මෙන්න මේ ජංගම නෝනවත්කම් ශීර්ෂයේ ඕනම ගනු දෙයක් හෝ ජංගම වගකීම් ශීර්ෂයේ මේ ත්‍රිකෝණ දෙකක් ඇන්දේ ඕනම කාරණාවක් චලනය වෙන මේ ඉතල ගැව්වේ ගනුදෙනුවක් වුණොත් මෙන්න මෙයා සහ මෙන්න මෙයා ගනුදෙනුවක් වුණා. මෙන්න මේ කොටස සහ මෙන්න මේ කොටස චලනය වෙන ගනුදෙනුවක් වුණොත් ඒව තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ. දැන් ඔබට පේනවා එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනෙන් පෙන්වන්නේ එහෙනම් පෙන්වන්නේ වත්කම් අයිතිකරුට කොච්චරද අනුන්ට කොච්චරද කියලා පෙන්වන තත්ත්වයනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනෙන් පෙන්වන්නේ. හැබැයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙන් පෙන්වන්නේ මොකද්ද? පුළුවන් නම් කියන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙන් පෙන්වන්නේ මේ මූල්‍ය තත්ත්වයට අයිති මේ අයිතම. මේවා වෙනස් වෙනවා නම් ඒව තියෙනවා ආයෝජන ක්‍රියාකාරකම්. ජංගමවත්කම් ජංගම වගකී වෙනස් වෙලා නම් ගණන් හදනකොට බලමු. ඒව තියෙනවා මෙහෙයුම් ක්‍රියාකාරකම්. නායකත්වයෙන් සල්ලි ලැබෙනකොට නායකිතිය වෙනස් වෙනවා. නායමියන්ට සල්ලි දෙනකොට නායමියෝ වෙනස් වෙනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම්. හරි කොටස් ප්‍රාග්ධනය හා ජංගම නෝන වගකීම් සීජ ඔක්කොම ටික කවර් වෙලා තියෙන්නේ. වෙනස් වෙනවා නම් ඒක තියෙනවා මූල්‍ය ක්‍රියාකාරකම් මුදලින් සිදු වෙනස. ඒ නිසා තමයි අපි කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයකින් පෙන්වන්නේ කිසියම් ගත වූ වසරක මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම. Change in financial position. Cash flows වලින් පෙන්වන්නේ මූල්‍ය තත්ත්වේ නෙමෙයි ඒක චේන්ජ් වෙච්ච විදිය. ඒ නිසා තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයකින් පෙන්වන්නේ
මූල්‍ය තත්ත්වයේ වෙනස්වීම වෙනස්වීම මේකෙන් පෙන්වන්නේ මූල්‍ය තත්ත්වය මේකෙන් පෙන්වන්නේ මූල්‍ය තත්ත්වයේ වෙනස්වීම මේ මහා මරාලයක් නෙමෙයි මේ මුදල් ගිනුම වෙනස වෙනස ගිනුමක් විදියට නෙමෙයි වගුවක් විදියට හදනවා එන සල්ලි ධන විදියටත් යන සල්ලි ඍණ විදියටත් පන්ති තුනකට කඩා පෙන්නන පන්ති තුනකට කඩා පෙන්නන මේ වගුවට අපි කියනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා ඔරද මේ බලන්න මෙතන 60යි මෙතන සුද්ධ වෙනස 20 අපි දු මෙතන සුද්ධ වෙනස ඍණ 10යි කියලා දැන් ළමයි මේ තුනම මෙතන ගලපපු ගමන් එන්නේ අපි තුම ආරම්භක මුදල් ශේෂයක් නැහැ කියලා මුදල් ගිනුමේ අවසාන ශේෂය මේ 60න් මේ 20ත් අඩු 9 13 එනං තේ මෙතන 30ක් එනවා මේ තමයි මුදල් පොතේ ශේෂය මුදල් පාලන ගිනුමේ ශේෂය මේ ශේෂය මේ මතු පිටින් සරල අදහසක් දුන්න. ඉතින් මුදල් ගිනුමක් ඇදුවොත් ඒකේ ශේෂයමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයකින් එන්නේ. එදකොට මීට අමතරව සුළු මුදල් ගනුදෙනුත් මේකට දැම්මොත් සුළු මුදල් එන්නේ බණ්ඩාගාර බිල්පත් චලනයේ දැම්මොත් මෙතනින් එන්නේ අවසාන මුදල් හා මුදල් සමාන දෑවල මුළු ශේෂය ඇත්ත ප්‍රමිතිය කියන්නේ මුදල් හා මුදල් සමාන දෑවල මුළු ශේෂය තමයි මෙතනින් එන්නේ හරිද රයිට් ආයි කියමු සමහර අය කලබල වුණා වගේ පේනවා අපේ අද පාඩම LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතිය ප්‍රමිතිය ආරමුණ ව්‍යාපාරයට එන මුදල් යන මුදල් ඓතිහාසිකමය වශයෙන් පන්ති තුනකට කඩලා මේයුම් ආයෝජන මූල්‍ය කියලා පන්ති තුනකට කඩලා සිරස් වගුවක ඉදිරිපත් කිරීමට ගයිඩ්ලයින්ස් මාර්ගෝපදේශයේ සැපේම තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක ආරමුණ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් කියන්නේ කිසියම් ගත වෙච්ච වසරක ඓතිහාසිකමය වශයෙන් යම් වසරක එම ව්‍යාපාරයට ගලාගෙන ආ ගලාගෙන ගිය මුදල් එවත් මුදල් ප්‍රවාහ මේයුම් ආයෝජන මූල්‍ය කියලා පන්ති තුනක් යටතේ වර්ග කරලා ඉදිරිපත් කරන ප්‍රකාශනයට අපි කියනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක මුදල් කියන්නේ සුළු මුදල් සහ බැංකු මුදල් දෙකේම එකතු මුදල් සමාන දෙය කියන්නේ හදිසියේ විභාගයට આવොත් මාස 3ට අඩු භාණ්ඩාගාර බිල්පත් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක මුදල් ප්‍රවාහ එන යන සල්ලි පන්ති කීයකට කඩනවද 3යි එදිනදා කටයුතු වලින් එන යන සල්ලි වත්කම් ගන්න විකුණන්න ආව ගිය සල්ලි ණය ගන්න බේරන්න ආව ගිය සල්ලි gedara kattema එදිනදා කටයුතු වලින් ආව ගිය සල්ලි වත්කම් ගන්න විකුණන්න ගිය වත්කම් ගන්න හෝ වික්ක ආපු සල්ලි ණය ගන්න හෝ බේරන්න ගිය සල්ලි රටකත් මේ වර්ගීකරණය ඉතා වැදගත් දැන් කෙනෙක් කහනවා ඇයිස මෙහෙම මුදල් ප්‍රවාහ වර්ග කරගන්න වර්ග කරගත්තාම මුදල් පාලනය කරගන්න ලේසි එදිනෙදා කටයුතු වලින් තාත්තගේ අඩුම ගන්න සල්ලි ඉතුරු වෙලා තියෙද එහෙම ඉතුරු වුණොත් විතරයි තාත්තට ආයෝජන කටයුතු වල සල්ලි යොදවන්න පුළුවන් මූල්‍ය කටයුතු වල සල්ලි යොදවන්න ඕ ධනද දැන් අපේ රටේ රජයේම හැදුවොත් මේක හැම වෙලාවෙම ධන මොකද ණය ගන්න ඕනේ ඇති වෙන්න ගන්න. නමුත් මේවා ඔක්කොම ඍණ. ඍණ. මේවා නම් ධන වෙන්න පුළුවන් මේවා ඍණ. තියෙන ඒවා විකුණනකොට වරාය වික්ක ආයෝජන ක්‍රියාකාරක මැදදී සල්ලි එනවා ධන. ඒ වගේ රට. එතකොට ළමයි අදිවශේ. දැන් මේම කරමු. මුදල් ප්‍රවාහ වර්ග කිරීම කියන කොටස බලමු. මොකද ක්ෂය දාන්නේ නැද්ද සර් නෑනේ ඒ කියන්නේ තාම මූලික දෙයක්වත් තේ මේ ඇවිල්ලා මුදල් ගිනුම මොනවද මේකට එන්නේ කියන්නේ මේකට එන්නේ ළමයෝ මුදල් ලැබීම් මුදල් ගෙවීම් පමණයි ක්ෂය මුදල් ගනු දිනුවක්ද කියන්නකො ඉස්සෙල්ලා ලීබඩු ක්ෂය වුණා ලීබඩු ක්ෂය හර සමුච්චිත ක්ෂය බැර එතන මුදල් චලනයක් වෙලාද නෑ එහෙනම් ඒක මේකට එනවද නෑ දැනට ඉස්සෙල්ලා තේරුම් ගන්න දැන් ওই වක්‍ර ක්‍රමයේ අර හිමේ පටලගෙන ඇත්තේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය ගැන ඉන්නකො ගානක් හදනකම් මුදල් ගිනුමමයි මුදල් ගිනුමින් සිදුවුණු ගනුදුනු හේවත් මුදල් ගලා ඒම් මුදල් ගලා යෑම් තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේක මූණ දෙපෙන්නේ
මෙන්න මේ විදියට මෙහෙයුම් කටයුතු වල මම ඕනම් ඒකත් නිකම් මේ වෙලාවේ කියන්න කියලා මම ප්‍රශ්නයක් අහපු නිසා එන යන සල්ලි මේ විදියට මූණේ පෙන්නනවා නම් මේ විදියට කෙලින්ම ආව ගිය සල්ලි මෙහෙයුම් කටයුතු වල විතර අනික්ව කොහොමත් පෙන්නනවා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මේ මුදල් හොයන ආව ගිය සල්ලි මුදල් ප්‍රාප්‍රකාශි කෙලින්ම මූණේ මේ විදියට පෙන්නනවා නම් මෙන්න සල්ලි ආව ගිය විදිය කියලා ඒකට අපි කියනවා ඍජු ක්‍රමය කියලා ඍජු ක්‍රමය නමුත් මේ හැට හොයන්න තව ක්‍රමයකුත් තියෙනවා ඒක පස්සේ කියා දෙන්නේ දෙවනි අදියරේදී විනාඩි 2යි වැඩේට යන්නේ මේ හැට හොයාගන්න තව ක්‍රමයක් තියෙනවා මේ ඔක්කොම තියෙන්නේ ලාභයට බලපාන ගනුදෙනු එනිසා මේ හැට හොයාගත්ත හැකි ලාභෙට ගැලපීම් කළා ලාභෙට ගැලපීම් කළා මේ හැට හො එනකොට ෂේ එනවා ඒ ඇවිල්ලා වෙන එකක් එහෙම හිතාගෙන ওই ළමෙක් ඇහුවා වෙන්න පුළුවන් ඒකට අපි කියනවා වෙන ක්‍රමයකට ගිහිල්ලා මුදල් ප්‍රවාහය හොයාගන්නවා මේම වටින් ගිහිල්ලා ඒකට අපි කියනවා වක ක්‍රමය කියලා වක ක්‍රමය අපි තාම එහෙම දන්නේ නේ අපි නිකම් මේ එන යන සල්ලි මූණේ පෙන්වන වක්‍ර ඍජු ක්‍රම කියලා වර්ග වෙන්නෙත් මේ මේක හොයන්න විතරයි මේ ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් කොහොමත් කොයි ක්‍රමයටත් ඍජු විදියට පෙන්වන්නේ එන යන සල්ලි විතරයි මේවැ පෙන්වන්නේ මේකෙත් පෙන්වුවේ එන යන සල්ලි විතරයි කෙලින්ම මූණේ පෙන්වුවා එතකොට පොඩ්ඩක් එහාට ගියා ළමයාගේ ප්‍රශ්නෙත් එක්ක මේ මොකුත් තෝන්නේ නැහැ මම මේ කියපු දේ මෙන්න මෙතන තේරුණාද जंगम नोन वत्म से मुदल इंदुराम ए आयोजन क्रियाकारकम कोटस्प्राग्दने संचित सा जंगम नोन वगकीम शीरिष चलने वन गणुदुनुअुनोत् इंदुराम मूल्य क्रियाकारक जंगम नोन वत्म शीरिषे सा जंगम नोन वगकीम शीरिषे कारक प्राग्दन शीरिषे चलने वन गणुदुनुअुनोत् इंदुराम मेयुम क्रियाकारक इनिसा मेके චලනයන් තමයි මේකින් පෙන්වන්නේ එනිසා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේකින් පෙන්වන්නේ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම ඒකත් ඕනේ ගන්න කුටි උට් එක මුදල් ප්‍රවාහ වර්ග කිරීම කියන එකට එන්න හා කියවන්න මුදල් ප්‍රවාහ මූලික කොටස් තුනකි මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම් දැන් දෙවෙනි පිටුවට එන්න. ඔතනින් ටියුබ් එකේ සිද්ධාන්ති වරනවා. ඊළඟ පිටුව තියෙන ඊළඟ අදියරට. මෙන්න මෙහෙයුම් ක්‍රියාකාරකම්. මොකද්ද තේරුම? මේක මේ මහ දෙයක් නෙමෙයි. එදිනදා කටයුතු තඳා මොනෝ හෝ ගනුදෙනුවකට මුදල් යනවා නම් හෝ එනවා නම් එදිනදා කටයුතු ඔස්සේ ඒක ඕන තැනක ලියන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් වල. ඒක තැනක් නේ. මතු වෙන තැන ඕන තැනක ලියන්න. විකුණුම් වලට යටින් ගනුම් ලියන්න ඕනි කියලා එකක් නේ. හරි ඕන තැනක ලියන්න. बदुपोली विरा अंतिमट ए मेन मूल्य आयोजन नोवन मेदगटे नति प्रधान आदय मिपे मे कटयुत आना कटयुत मेयुम क्रियाकारक सामान्य व्यापारिक शुद्ध लाभे अलाभे तीरने किरीमट अदालवन गणुदन तमाये हा सिद्धि तमाये प्रतिपाल वशन मेयुम क्रियाकारक इन मेयु මෙන්න මේව බලන්නකෝ ඔක්කොම ටික මම මේ ටියුට් එකේ දාලා තිනවා එදිනදා කටයුතු වලින් සල්ලි එන යන ගනුදෙනු මේ බාණ්ඩ විකිණීමෙන් හා සේවා සැපීමෙන් ලැබෙන මුදල් බාණ්ඩ විකුත් සල්ලි එනවා සේවය සැපියු සල්ලි එනවා මේ යම් ක්‍රියාකාරක. ඒ කියන්නේ පැත්ත පුරස්කාර ගාස්තු ගෙවුවොත් කොමිස් ගෙවුවොත් වෙනත් ආදායම් වලින් සල්ලි ආවොත් sorry පුරස්කාර ගාස්තු ලැබුණොත් කොමිස් ආදායම් ලැබුණොත් හෝ වෙනත් කටයුත්තකින් ගයක් මේ ආදායම් ලැබුණොත් ඒක मेयु गेवल कुली गंड बेक आयोजन बांड सेवा सप्यूम करुअंट गिवन मुदल के अन्नी नाइहिमी अंट मुदल गिवी सह अत्पीटगेन इतना वरान्नासी लियागण बांड सेवा सप्यूम करुअंट गिनी थिंग अत्पीटगेन मेतुलु वरान्नासी अत्पीटगेन मेतुलु नेतन लमेक्की तनपुल नाइहिमी अंट गिव मुदल विदर है अत्पीटगानी अत्पीटगानी सप्यूम करुअंट गिनी अबिट बांड सपेने कानी सप्यूम करु गिनी अत्पीटगत्तो मुदल बेरेनी इनाट सेवकींट ओंट गिवन गेवीं उदाहरण वेतन अध्यक्ष धीमन विगरण गास्तु पारितोषिक गेवीं सेवकींट करण ओण गेवीम मेयु रक्षण वारिक गेवीं हा रक्षण वारिक लभीम एक अभी इंसूरेन्स गेवनों मेयुम क्रियाकार वंदी लभनोना एक मेयुम क्रियाकार
සේවක පාරිතෝෂික ගෙවීම මේයුම් විශේෂයෙන් මතක තියන්න බදු ගෙවීම සහ පොලිය ගෙවීම ණයකට පොලිය ගෙව්වත් එදිනෙදා මතුවන කටයුතු වලින් ලැබෙන දෙයින් තමයි ණයවල පොලියයි බදුයි ගෙවන්න ඕනේ ඒවා ආපසු හරවන්න බෑ ඒවා බද්දේ බර පැටවෙන එකම ගෙවන්න ඕනේ ඒ නිසා මේ දෙකම දාන්න මෙහියුම් ක්‍රියාකාරකම් වලට ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ ඉතින් මෙතන හෙළවෙන ගනුදෙනු ඉතින් ඕන ළමෙකුට තේරෙනවා මෙන්න බලන්න ව්‍යාපාරයක් දිගුකාලීන වත්කම් අත්පත් කරගන්න හෝ ආයෝජන මිලට ගන්න හෝ ඒ වේ අනිත් පැත්තට ඒවා විකිනීම සම්බන්ධ කටයුතු ආයෝජන ක්‍රියාකාරකම් වේ මේවා ගණන් හදනකොට තේනවා නියමෙට මෙන්න දීපල පිරිත උපකරණ අස්පෘශ්‍ය වත්කම් හෙවත් දිගුකාලීන වත්කම් අත්පත් කර ගැනීමට සල්ලි කියවනවා ලීබඩු ගත්තා මෝටර රථ ගත්තා ඉඩම් ගත්තා යන්ත්‍ර ගත්තා කීර්ති නාම ගත්තා වෙන සමාගමක කොටස් ගත්තා ආයෝජන ක්‍රියාකාරී ඒවා අනිත් පැත්තට වික්ක සල්ලි එනවා මෙන්න දේපල පිරිත උපකරණ අස්පෘශ්‍ය වත්කම් විකිණීමෙන් ලැබෙන මුදල් ඊළඟට වෙනත් ව්‍යාපාර හා බද්ධ ව්‍යාපාර වලට දායක වීම හා ණය දීම. ඒ කියන්නේ අපි කාට හරි ණයක් දෙනවා නම් ආයෝජනයක්. අපි වෙන සමාගම කොටස් ගන්නවා නම් ආයෝජනයක්. වෙනත් සමාගම් හා ඒ බද්ධ ව්‍යාපාර වල ගත්ත කොටස් විකුණනවා නම් හරි ඒ ණය අපිට ලැබෙනවා නම් හරි ඒකත් ආයෝජනයක්. වෙනත් පාර්ශවයකට ණය මුදලක් දෙනවා නම් ඒකත් ආයෝජනයක්. ඊළඟට එම පාර්ශවයෙන් ලබා දීපු ණය අහපව් බේරෙනවා නම් ඒකත් ආයෝජන. අපි ගන්න ණය නෙමෙයි අපි දෙන ණය ආයෝජනයක්. ඊළඟට අපිට පොලියක් ලැබෙනවා නම් හොඳට මොලේ හිතන්න පොලිය ලැබෙන්නේ කොහේ හරි යදෝපු තැන්පතුවක. එන එක ආයෝජනයක් නේ. එන එකට පොලිය ලැබෙනවා නම් ඒකත් ආයෝජනයක්. ඒ වගේම අපි වෙන සමාගම කොටස් ගත්තොත් නේ ළමයි අපිට ලාභාංශ ලැබෙන්නේ. එන ලාභාංශ ලැබීම කියන්නේ ආයෝජනයක්. මේ පොලිය ලැබීම ලාභාංශ ලැබීම. මේ දෙක විතරයි ස්පෙෂලි මතක තියාගන්න තියෙන්නේ. ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් ව්‍යාපාරයේ හිමිකම් ප්‍රාග්ධනේ හා ණය ප්‍රාග්ධනේ හිමිකම් ප්‍රාග්ධනේ කියන්නේ මේ කොටස් ප්‍රාග්ධනේ හා සංචිත ටික ණය ප්‍රාග්ධනේ කියන්නේ ජංගම නෝනාවක් කීම ටික මෙන්න මේ දෙක හිමිකම් ප්‍රාග්ධනේ හා ණය ප්‍රාග්ධනේ ප්‍රමාණය හා සංයුතිය වෙනස් වීමට බලපාන මූල්‍යමය ක්‍රියාකාරකම්ලු හැබැයි මුදල් ගනුදෙනුවක් වෙන්න ඕනේ එමුණුත් විතරයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේට එන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන මුදල් පොතනේ මේ සාමාන්‍ය කොටස් නිකුත් කරනකොට මන් දියා බලන්න සාමාන්‍ය කොටස් නිකුත් කරනකොට මොකද කරන්නේ රිවිෂන් එකේ කරන්න තියෙනවා මුදල් අර කොටස් ප්‍රාග්ධන ගිනුම් බැල මුදල් අර නම් මුදල් ගිනුමට එනවා එනවනේ එහෙනම් ඒක සාමාන්‍ය කොටස් අපි කොටස් නිකුත් කළොත් මුදල් එනවා ඒක මෙන්න මෙතෙන්ට බලපාන නිසා ඒක මූල්‍ය ක්‍රියාකාරකම ඊළඟට ණයකර නිකුත් කිරීම ඒ කියන්නේ ණය නිකුත් කිරීම නිදාස් කිරීම බැඳුම් කරසා උකස් කරා කෙටි කාලන දිගු කාල ණය බේරනවා අපි ගත්ත ණය බේරනවා නම් ඒක මූල්‍ය ඊළඟට එවැනි ණය ආපසු ගෙවීමට යොමු කරන ණය ගන්නවා නම් ඒත් මුල්‍ය ණය බේරනවා නම් ඒත් මුල්‍ය. අපි ණය දෙනවා නෙමෙයි අපි බැංකු ණයක් ගන්නවා. අපි භාවිතා අයිතිහාසික වත්කමකට කල්බදු ණයක් ගන්නවා. මුදලින් ගන්නවා. ඒක බේරනවා. ඒ ගන්න ණයයි බේරන ණයයි දෙකම මුල්‍ය. ඊළඟට කල්බදු වාරිකයේ ගෙවනකොට ඒකත් මුල්‍ය පොලිය නැතුව ලාභාංශ ගෙවීම. අතන ලාභාංශ ලැබීම කියන්නේ ආයෝජන. හැබැයි අපේ කොටස් වලටනේ අපි ලාභාංශ ගෙවන්නේ. අපේ කොටස් තියෙන්නේ මෙතන. එනම් මේ අපේ කොටස් වලට අපි ලාභාංශ ගෙවනවා නම් ඒකත් මුල්‍ය. දැන් ණය නිදහස් කිරීම මෙතන ලිව්වට ණය පොලී ගෙවීම මේයු. ඒක විතරයි විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ. එචරයි. දැන් වෙන මුකුත් කියවන්න එපා. ඉවරයි. ආකෘති දෙකක් ඉවරයි. දැන් එන්න ගණන් හදන්න. මං කියවනේ අද මං ඒ ඉලක්කයට එනවා කියලා. දැන් අනෝරා වැස්ස ඒත් උගන්වනවා. දැන් අපි එමු අභ්‍යාස අංකයකට චුට්ටක් අභ්‍යාස අංකයක කියවන්න. මේ චිට් එකක් මට එවනකොට සල්ලි ගෙවලා ළමයි කී දෙනෙක් නම් ඒක හරියට එවන්නේ නැද්ද කියන්නේ
තමන්ගේ චිට්ටකේ වල චිට්ටකේ අනිත් පැත්තේ තමන්ගේ නමයි ස්ථිර ලිපිණයයි තමන්ගේ පන්තියයි ටෙලිෆෝන් අංකය ලියන්න ඕනේ. සමහර ළමයි පස් පාරකට ඕකේ වන්නේ නම ඇහුවාම නමේ වෙනවා. හරිද? ඇඩ්‍රස් එක ඇහුවාම ඇඩ්‍රස් එක වෙනවා. ටෙලිෆෝන් අංකය අපිට ඔක්කොම මේ ෆෝන් එකෙන් ගන්න බෑ. මම ෆෝවර්ඩ් කරන එකනේ කරන්නේ. ඒවත් ඕගොල්ලෝ මතක තියාගන්න. මේ 2021 කෙත් තියෙම. ඊට පස්සේ තව මොකද්ද මේ පන්ති ඇහුවාම පන්ති ඊට පස්සේ තමන් සල්ලි ගෙව්වා නම් සල්ලි ගෙවපු චිට් එකේ කොලේම ෆොටෝ එකක් ගාලා ඒකෙම අනිත් පැත්තට ආයේ ඒ ටික ලියලා ෆොටෝ එකක් ගාලා ෆොටෝ දෙකේම ෆොටෝ දෙකක් වෙදී දැන් මෙහෙම වණ්ඩත් එපා. සමහර අය ටයිප් කරලා හදලා එවනවා. ඒවත් අහපව් මම ෆොටෝ ගහලා යවන්න ඕන. ෆෝවර්ඩ් කරන්න බෑ. ඒක අර ඕගොල්ලන්ගේ හොඳට මං කියන්නේ. ඒකවත් කරන්නේ හරියට ළමයි. ඒ කියන්නේ තමන් සල්ලි ගෙවපු බව ඇත්ත. අපේම නම් ගුරුවරයෙකුට සල්ලි ගෙවුවොත් කෝල් කරලත් අහනවා. සර් ඔන්න සල්ලි ගෙවුවා ටියුට් ටිකේ වන්නේ නැද්ද? කවද්ද දෙවන්නේ? එහෙම. මං කියන එක තේරෙනවද? මන්ද වහිනවා. මේ ටික මේ දැන් යව්වේ නැත්තම් ළමයින්ට මේ සල් ටියුට් නැති වෙනවා. හෙලෝ. කන්ද ගන්න බාකි. හරිද? දෙඹුතේ කතා කරන්න එපා. ඒ උගලන්ගේ හොඳට ඒ දේ කිව්වේ. පහත සනාන අයිතම දැන් ගුරුවරයෙකුට සල්ලි දැම්මහන් එයාට කරදර කරන්න සර් ටියුට් එකේ වන්න, කවද්ද දෙවන්න, ප්‍රොන්ටෝ එකේ දෙවන්න, වෙන ක්‍රමයකට දෙවන්න. එව්වද අපිට තාම ලැබුන්නේ නැහනේ. පොඩ්ඩක් ඒකේ ඉන්න. බය වෙන්න එපා. ඔයගලන්ට අයිතියක් තියෙනවා ඒ සමා. පහත සනාන ඉසලා කියන්නේ මං කියන එක ඇහෙනවද කියලා. අනෝරා වැස්ස නේද සඳුමිනි? සඳුමිනි බටුවේනේ. මම පැරඩයිස් එකේ දෙපැත්තටම වහිනවා නේද සඳුමිනි? අපිට ටියුට් ආවා සර්. ඇහෙනවා සර්. දැන් බලංගොඩ පැත්තට ටියුට් ගිහිල්ලා. ඇහෙනවා සර්. හොඳයි. නාකපන වැස්සෙත් මේ සද්ද ඇහෙනවනේ. හොඳයි. ඒ මයික් එක නම් ක්ලියර්. හොඳයි. දැන් අපි එහෙනම් දේශන ආරම්භ කරමු. ඇහෙන දිමුත් මොකද වැඩกินිද? දිමුත් මේ පාඩම පොඩ්ඩක්වත් බය වෙන්න එපා. පටන් ගැම්ම මේ දිමුත් කවදාවත් পেපර් ක්ලාස් වලට එන්නේ නැනේ. දැන් මං සඳුදා পেපර් එකක් කරනවා එනවද? නැහැ. හවස රෝහණ සර් পেපර් කරනවා අය එනවද? නැහැ. බදාදා රෝහණ සර් හවස পেපර් කරනවා එනවද? නැහැ. ආයෙනවද? ආව සර්. හොඳයි. ආවනම් හොඳයි. পেපර් වලට යන්න ඕනේ. අනිත් අයටත් එක්කේ කිව්වේ දිමුත්තු විතරන්නේ. পেපර් ක්ලාස් වලටත් එන්න. පහත සඳහන්යි දැන් পেපර් ක්ලාස් කොහෙවත් සර්ලා කරන්නේ නැහැ. මං ඒකත් මමම කරනෝනේ. පොඩි දෙයක් නේ අරසයට දෙන්නේ. පහත සඳහන්යි තමයන් LKAS 7 ප්‍රමිතියට අනුව අදාළ පරිදි හඳුනගන්න. ඔගොල්ලෝ කියන්නේ මොකද්ද කියලා අදාළ අයිතමේ ඉදිරියෙන් හරි දැනට ටියුට් එක නැති ළමයි අභ්‍යාස අංක එක කියලා පොතේ ලියා ගන්න පුතේ. අභ්‍යාස වලට උත්තර පොතේ ලියා ගන්න ටියුට් එක ගන්න ඕනේ ඔගොල්ලෝ මේ සතියේ. ලියා ගන්න ටියුට් අංකය 32 31 මුදල් ප්‍රාප්‍රකාශ. මුදල් ප්‍රාප්‍රකාශක. එතකොට අදාළ අයිතමේ ඉදිරියෙන් ඔගොල්ලෝ මොකද්ද කියලා කියන්න.
අයිතම ඉදිරියෙන් මුදල් හා මුදල් සමාන අයිතමයක්ද නැද්ද මොකද්ද කියලා අහනවා. සුළු මුදල් කියන්නේ මොකද්ද? මං අද කිව්වා. දැන් මට යටින් chat එකේ දාන්න සුළු මුදල් කියලා සලකන්නේ මේ ප්‍රමිතියට අනුව මුදල්ද මුදල් සමානද? එක ළමෙක් උත්තරේ කියලා තියෙනවා. තව ළමෙක් කියලා තියෙනවා මුදල්. සුළු මුදල් කියන්නේ ආශේ අශානේ මුදල්. මුදල් කියන එකේ මුදල් බැංකු මුදල් දෙකම තමයි මුදල් කියන්නේ. අත්‍යත මුදල් වලට දැන් එන්නේ සුළු මුදල් විතරයි. දෙක. මුදල් ශේෂය වාසිදායක. ඒකත් මොකක්ද? එතන මුදල් ශේෂය කියලා අදහස් කරන්නේ බැංකු මුදල් ටික. මුදල්. මුදල්. ඊළඟට වසර දෙකක ආයෝජන. වසර දෙකක ආයෝජන මුදලුත් නෙමෙයි මුදල් සමාන දෑත් නෙමෙයි අවුරුදු දෙකකනේ. මුදල් හෝ මුදල් සමාන දෑ නොවේ. 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 ඊළඟ එක භාණ්ඩාගාර බිල්පත්. හැබැයි මාස 3ට අඩු. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මුදල් සමාන දෑ. මුදල් වගේමයි. මුදල් වගේමයි. අන්න සරණේ ඇවිල්ලා ඉන්නවා. මුදල් සමාන දෑ. ඊළඟ එක දැන් මං කියලා තියෙනවානේ පන්තිය අමාරුයි කියලා. ඉතින් පොඩි ෆ්‍රී එකක් අරගෙන එන්න. ඊළඟට ස්ථිර තැන්පතු වර්ෂයක. වර්ෂයක ස්ථිර තැන්පතු නම් මාස 3ට අඩු නම් තමයි අපි ගන්නෙ මුදල් සමාන දෑ නොවේ. මුදල් හෝ මුදල් සමාන දෑ නොවේ. මුදල් හෝ මුදල් සමාන දෑ නොවේ. නොවේ. දැන් ඔන්න ඊළඟ එක ප්‍රශ්න අංකයේ 2. ඒගොල්ලෝ මේකට අංක ටිකක් දාලා දැන් ටියුට් එක ළඟ නැහැ නේ. ටියුට් එකේ තියෙන හැට නම් මේ ටියුට් එකේම හරි දා ගන්න පුළුවන්. අංක ටිකක් දාලා ඒක මෙහෙයුම්ද ආයෝජනද මූල්‍යද කියලා කියන්න තියෙනවා. ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත අංක 7. මේක හරිනම් පාඩම ඉවරලා කරන්න ඕනේ ප්‍රශ්නයක්. ඍජු ක්‍රමයට හරි මුදල් ප්‍රාප්‍රකාශනය හදනවනම් තව ක්‍රමයක් තියෙනවලු. මෙම අයිතම කුමන ක්‍රියාකාරකමටද වැටෙන්නේ කියලා ටික් එකක් දාන්න. දැන් ඔයගොල්ලෝ නිකන් අනුමාන කරලා කියන්න වෙළඳ ලැබිය යුතු දෑ වලින් ලැබෙන මුදල් ආච්චපති ණයකිතයන්ගේ මුදල් ලැබෙනවා. චෙක්පත් ලැබෙනවා. මොන ක්‍රියාකාරකමක් පන්ති ඉන්න අන්තිම දුර්වල ළමයටත් කියන්න පුළුවන් නායකිතයන්ගෙන් සල්ලි ලැබෙනවා නම් මුදල් වේවා චෙක් වේවා මොනවා ලැබුණත් යන්නේ බැංකුවට. ඒක මෙහෙයුම් මෙහෙයුම් එදිනෙදා කටයුතු. මෙහෙයුම් වලට හරියක් දාන්න. ඊළඟට සේවක මණ්ඩලයට වැටුප්පා වේතන ගෙවීම. එදිනෙදා කඩේ ඇරලා ගනුදෙනු කරනකොට සේවකීන්ට පඩි දෙන්න ඕනේ. වේතන දෙන්න ඕනේ. වැඩවලට ගෙවන්න ඕනේ සේවකීන්ට. එතකොට පිරිමි ළමයි නැද්ද මේ පන්ති? ඒක මේ අඩුම ගානේ අකුරල යන මේයු මේයු හිටියට සර් අපි මේවා බලන්නේ මොකද අපිට අගයක් නේ වීඩියෝ දෙනවනේ. ඊළඟට ආදායම් බදු ගෙවීම. ආදායම් බදු ගෙවීම එදිනදා කඩේ ඇරලා තිබුණේ බදු ගෙවන්න වෙන්නේ. ඒ නිසා මේයු මේයු. ඊළඟට කෞශල්‍ය වන්න කල්පනායි ලාභාංශ ගෙවීම. ලාභාංශ ගෙවීම අපි PDF එක බලාගෙන ඉන්නේ පව්. ලාභාංශ ගෙවීම මං කියනේ වැච්චර හිතන්න එපා මතීෂ. ලාභාංශ ගෙවීම. ලාභාංශ ගෙවුවොත් මොනවට දෙන්නේ? ලාභාංශ ගෙවන්නේ අපේ කොටස් වලටනේ. අපේ කොටස් වලට ලාභාංශ ගෙවුවොත් අපේ කොටස් වලට හෝ ණය වලට අදාළ ගනුදෙනුවක් වුණොත් ඒක මූල්‍යනේ. මුල් එනම් සරණේ ලාභාංශ ගෙවීම මුල්ය. මුල්ය. ඊළඟට ව්‍යාපාරයේ ගොඩනැගිල්ල සඳහා කුලිය ලැබීම. ගොඩනැගිල්ලක් කුලියට දීලා ඒකේ කුලිය ලැබෙනවා. ඔව් එතන පොඩි දෙයක් තියෙනවා ළමෙක් අහගෙන ඉන්න. මේ ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලියට දෙන ව්‍යාපාරයක් නම් මම මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ මේ ව්‍යාපාරයේ ගොඩනැගිලි රෙන්ට් කරන ව්‍යාපාරයක් නම් බඩු විකුණන එකෙක් නෙමෙයි. එහෙම එකක් නැහැ නෙමෙයි කියලා. එහෙම වුණොත් මෙහෙයු. එහෙම නැතුව මේක සාමාන්‍ය ගොඩනැගිලි කුලියක් නම් ගොඩනැගිල්ල කියන්නේ වත්කමක්.
එනංගේ ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභෙත් ඒ ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභෙත් ගොඩනැගිලි කුලී ලැබීම් කියන්නේ ගොඩනැගිලි කුලී ලැබීම් කියන්නේ ආයෝජන ආයෝජන මම නිකම් ප්‍රශ්නයක් අහනවා මම මේ කියනේ වහුමුළු වල ලියා ගන්න මල්කේ ගොඩනැගිලි කුලී ගෙව්වෝ ගොඩනැගිලි කුලී ගෙව්වෝ අපේ බිස්නස් එක අපි කරගෙන යන්නේ අනුන්ගේ ගොඩනැගිලි ඉතින් අපි එදිනදා බිස්නස් එක කරගෙන යනකොට ඒ මිනිහට ගොඩනැගිල්ලට කුලී ගෙවන්න ඕන ගොඩනැගිලි කුලී ගෙවීම මෙහෙයුම් ගොඩනැගිලි කුලී ලැබීම මුලින් හිතන්න ආයෝජන ආයෝජන ඊළඟට එහෙනම් කියන්න කල්බදු ක්‍රමයට ගත් දේපල සඳහා ගෙවු වාරිකයේ පොලිය හැර පොඩකින් පොඩකින් අපි කල්බදු වාරිකයේ දැම්මොත් කල්බදු වගකීම පහත හෙලෙනවා කල්බදු වගකීම පහත හෙලෙනවා කියන්නේ ණයක් බේරෙනවා මේන්න මෙතනයි කල්බදු වගකීම දී වාරිකයේ ගෙවනකොට කල්බදු වගකීම පහල හෙලනවා නම් ජංගමනෝන වගකීම් සීරිසේ චලනය කරන ක්‍රියාකාරකමක් නම් මූල්‍ය ක්‍රියාකාරකම මූල්‍ය මූල්‍ය ප්‍රවීණ මූල්‍ය ඊළඟට මූල්‍ය ඊළඟට කියන්න රඳවාගත් ඉපියුම් ප්‍රාග්ධනිත කරන ඔන්න කිව්වොත් වැඩේ රඳවාගත් ඉපියුම් ප්‍රාග්ධනිත කරනවා කියන මෙතෙන්ට බලපාන්නේ හැබැයි මන් දෙය බලන්න සංචිත ගෙනුම අර කොටස් ප්‍රාග්ධනේ බැර කිසි ගෙනෙකුට දන්නේ කියන්න බෑ සමාගම් මාස 3 මාරක් කළා සමාගම් මාස 3 මාරක් කළා මන් දෙය බලන්න සංචිත ප්‍රාග්ධනිත කළොත් සංචිත අර කොටස් ප්‍රාග්ධනේ බැර මොකද්ද ගනුදෙනු ඉස්සෙල්ල කියන්නේ එතන ඕන්න දැන් කියලා තියෙනවා නවෝදා ගංගානේ ආයෝජන කියලා ආයෝජන කියලා තව ඇයි මෙතනනි ක්‍රියාකාරකම් හොඳට මතක තියාගන්නවා ළමයෝ ඒක මුදල් ගනුදෙනුවක් නෙමෙයි ඉස්සෙල්ලා මෙහෙයුම්ද ආයෝජනද මූල්‍යද කියලා වර්ග කරන්නේ අපි මෙතන මුදල් ගනුදෙනු විතරයි ඒක මුදල් ගනුදෙනුවක් නොවේ එහෙනම් අදාළනේ ඒ තුනටම ඉරිගහන්න ඕනේ රතුපෑනේ ඒ තුනටම ඉරිගහන්න ඕනේ මුදල් ප්‍රවාහයක් නොවේ ඒක සංචිත ගිනුම අර කොටස් ප්‍රාග්ධනේ බැර වෙන්නේ ඒකට මුදල් පොතට අර බැර වෙන්නේ ඊළඟ එක ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට යන්ත්‍රයක් ගත්තා ඒක නම් ඕන කෙනෙක් දන්නවා මුදල් අඩු වෙනවා මුදල් බැර මුදල් පොතට එනවා යන්ත්‍රයක් ගත්තොත් මොකක්ද ඒ ක්‍රියාකාරකම් ඔව් එකලම යද උත්තර දෙන්නේ යන්ත්‍රය ගත්තොත් දැන් උන බය වුණා ඒ පාර. දේපල පිරිත උපකරණ වැඩි වෙනවා. ඒ නිසා යන්ත්‍ර ගත්තොත් නිම්න ආයෝජන ආයෝජන ආයෝජන. ඊළඟට යන්ත්‍රයක් මිලටගෙන. වෙළඳ ගෙවිය යුතු දෑ වෙනුවෙන් ගෙවීම. වෙළඳ ගෙවිය යුතු දෑ කියන ණයෙමේ. ණයෙමයන්ට ගෙවුවොත් එදිනදා කටයුත්තක්. එදිනදා කටයුත්තක් මෙහෙයුම් මෙහෙයුම් ඊළඟට පැරණි කාර්යාල උපකරණ වික්කා පැරණි කාර්යාල උපකරණ කියන්නේ වත්කමක් දේපල පිරියතු උපකරණ විකිණීමක් එනම් මුදල් එනවා අපිට මුදල් ආවද ගියාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ආයෝජන මුදල් ගනුදෙනුවක්ද කියන එක විතරයි එහෙනම් ඒක ආයෝජන ආයෝජන ඊළඟට ණය පොලි ගෙවීම මංකුවයක මතක තියාගන්න විශේෂයෙන් පැඩලෙනවා ණය පොලි ගෙවීම මෙහෙයුම් ක්‍රියාකාරකම ඒක ස්පෙෂලි මතක තියාගන්න ඕනේ. ණය පොලි ගෙවීම මෙයුම් ක්‍රියාකාරකම. මෙයු. ඊළඟට හිමිකම කොටස් නිකුතුව මන් දෙය බලන්න. කොටස් නිකුතු ಜಾති වර්ග තුනක් ඔළුවට වද්දා ඇත. පොඩක් අහගෙන ඉන්න. එක පොදු නිකුතුව සල්ලි එනවා. දෙක හිමිකම් නිකුතුව සල්ලි එනවා. තුන ප්‍රසාද නිකුතුව සල්ලි එන්නේ. එහෙනම් දැන් කෙනෙක් කියනවා අදාළ නැහැ කියලා. ළඟ හිටියනම් බෙල්ල මිරිකනවා මම. හිමිකම් කොටස් නිකුතුව අදාළ නැද්ද? යකු කියනකම් ඉන්නේ නැනේ. පොදු නිකුතුවේදීත් සල්ලි එනවා. හිමිකම් නිකුතුවේදීත් සල්ලි එනවා. කවුද අදාළ නැහැ කියපු එක? එතකොට මේක හිමිකම් නිකුත්. හිමිකම් නිකුතුවේදී සල්ලි එනවා. ඇයි හිමිකම් නිකුත් කරනකොට සල්ලි එනවා? මුදල් අර කොටස් ප්‍රාග්ධනේ බැ. එහෙනම් ඒක කොටස් ප්‍රාග්ධනේට බලපාන ගනුදෙනු. එහෙනම් ඒක මූල්‍ය ක්‍රියාකාරකම මූල්‍ය ක්‍රියාකාරකම ඊළඟ එක බෙන්කු ණය ගැනීම මන් දෙයක් කියනකන් ඉන්නේ නැහැ ඒක බෙන්කු ණය ගත්තත් බේරුවත් මෙන්න මෙතනයි තැන මේ තියෙන මූල්‍ය 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 ක්‍රියාකාරකම අනේ මේවා කාට හරි අමාරුද මීට වඩා හැමදේම අමාරුයි ගිනුම් කරන සමීකරණයේ බෙන්කු සැසඳුමත් මීට වඩා අමාරුයි ඊළඟට
විගරණ ගාස්තු ගෙවීම එදිනදා කටයුත්තක් පරිපාලන වියදමක් මේයුම් මේයුම් ඒක මෙහෙයුම් ක්‍රියාකාරකම් ඊළඟට ස්ථිර තැන්පතුවට පොලී ලැබීම ඔන්න ළමයෝ ස්ථිර තැන්පතුවක් තියෙනවා නම් ආයෝජනයක්නේ එහෙනම් ඒකට පොලී ලැබෙනවා කියන්නේ ආයෝජනයක් ආයෝජන ඊළඟට බැංකු ණය ආපසු ගෙවීම ඉතින් ණය කියන්නේ මෙතනනේ ගන්න කොටයි බේරන කොටයි එන යනවා තමයි ඒක මූල්‍ය 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 ඊළඟට දේපල පිරියතු උපකරණ මිලදී ගැනීම මොකද්ද දේපල පිරියතු උපකරණ මිලදී ගැනීම ජංගම නෝනක ආයෝජන ක්‍රියාකාරකම් ආයෝජන මේක නම් මේ පොඩි බබාලට තේරෙන්න ඕනේ ඊළඟට පෞද්ගලික විදුලි ආරක්ෂණ ගැනීම එතන දැන් කේවල සාමි ව්‍යාපාරයක් විදියට හිතන්න වෙන්නේ එහෙම හිතුවොත් පොඩක් ඉන්න මන්දියා බලන්න මන්දියා බලන්න කේවල සාමි ව්‍යාපාරයක් විදියට ගෙදර සල්ලි වලින් කඩේ රක්ෂණය ගෙවුවොත් විදුලිය ආරක්ෂණය ගෙවුවොත් ඒක ගිනුම් තබන්නේ මේමනේ ඒක ගිනුම් තබන්නේ ළමයෝ ගෙදර සල්ලි වලින් කඩේ විදුලි බිල ගෙවුවොත් මොකද වෙන්නේ මොකද වෙන්නේ ඒත් කඩේ විදුලි බිලනේ ඒක මුදල් හර වෙනවා රක්ෂණය හර වෙලා ප්‍රාග්ධනය බැර වෙනවා පස්සේ ආ මුදල් කඩේට ගෙනාපු නිසා මුදල් ගෙවනකොට මුදල් බැර වෙලා රක්ෂණය හර වෙනවා මුදල් ගේනකොට යා මුදල් හර වෙලා ප්‍රාග්ධනය බැර වෙනවා එතකොට එතන මුදල් එනවා මුදල් යනවා මුදල් වලට බලපෑමක් වෙන්නේ මුදල් වලට බලපෑමක් වෙන්නේ නැහැ නේද නැ එතන ගනුදෙනුව වෙන්නේ රක්ෂණය හර ප්‍රාග්ධනය බැර නමුත් මෙතන වැඩි වුණාට ඒ හා සමානව ඇති උනේ වියදම ඒ නිසා ඒක ගනුදෙනුවක් නොවේ නමුත් එතන කෙනෙකුට හිතන්න පුළුවන් ප්‍රාග්ධන ශේෂි වැඩි වෙන නිසා මූල්‍ය පස්සේ රක්ෂණය ගෙවන නිසා මෙහෙයු ඇත්තට මෙතන ක්‍රියාකාරකම් දෙකකට වැටෙනවා පස්සේ ඉවත් වෙනවා ඒ නිසා මේක ගැනිලි වශයෙන් ගන්න බැරි පුළුවන් ගැනිලි වශයෙන් තමයි මං කිව්වේ ඒතර දේපල පෞද්ගලික විදුලි ආරක්ෂණ අනේ ඕ පෞද්ගලික ඕ මට වැරදුනා මට වැරදුනා මට වැරදුනා ඕ ඕ මෙතන තියෙන්නේ පෞද්ගලිකව පෞද්ගලික ව්‍යාපාරේ සල්ලි වලින් ගෙන ගෙවලානේ පෞද්ගලික විදුලි ආරක්ෂණ ගෙවීම ගැනිලි ගැනිලි වරාණසලියා ගන්න ගැනිලි කියන්නේ මම මෙතන හිතුවේ ඔක අනිත් පැත්ත අයිතිකරු පුද්ගලික මුදලින් කඩේ ගෙවීමක් කළොත් මුදල් ප්‍රවාහයක් නෙමෙයි අයිතිකරු පුද්ගලික මුදලින් කඩේ ගෙවීමක් කළොත් මුදල් ප්‍රවාහයක් නෙමෙයි මුදල් ගිණුමට එන්නේ නැහැ ළමයෝ නමුත් මෙතන සියලු පරිපාලන වියදම් මෙහෙයුම්ද ඔව් 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 සියලු පරිපාලන වියදම් මෙහෙයුම් දැන් අහන්න ඒක නෙමෙයි මේ වටිනා තැනක නැපෙන ගැනිලි ගැනිලි ප්‍රාග්ධනයේ හීනවීමට හේතුවක් නිසා මූල්‍ය ඒක මූල්‍ය ක්‍රියාකාරකම එතන වරහන්නස්සේ ගැනිලි කියලා ලියන්නේ හැබැයි මල්කේ එතන අනිත් පැත්තට කිව්වා අයිතිකරු ගෙදර සල්ලි වලින් කඩේ රක්ෂණය ගෙවුවොත් ඒක මෙහෙයුම් මූල්‍ය ආයෝජන තුනටම එන්නේ ඇයි ඇයි ඒක මුදල් ගනුදෙනුවක් නෙමෙයිනේ ඊළඟ එක දිගු කාලීන ආයෝජන අත්පත් කර ගැනීම කියන්නේ දිගු කාලීන ආයෝජන අත්පත් කර ගැනීම දිගු කාලීන ආයෝජන අත්පත් කර ගැනීම ඒ පාර කියෝන එක නෙමෙත්තුවා වගේ දිගු කාලීන ආයෝජන අත්පත් කර ගැනීම ආයෝජන ආයෝජන අත්පිට විකුණුම් අත්පිට විකුණුම් අත්පිට විකුණුම් මෙහෙයුම් මෙහෙයුම් අත්පිට ගැනීම අත්පිට ගැනීම මෙහෙයුම් මෙහෙයුම් එච්චරයි දැන් ඔන්න එහෙනම් අද ඉස්සෙල්ලාම දෙයනේ කියලා මොකද කොළ 11ක් කියලා තියෙනවා තව මට කොළ 4ක් ඉතුරු වෙලා තියෙනවා ඉස්සෙල්ලාම අද එහෙනම් කිසි ළමෙක් කලබල නැතුව ගානක් දෙකක් හදලා ඕගොල්ලන්ට මතකද ළමයි අයබාරේ හිම කල්බදු හිම මතකද කියන ගණන් හදලා නෝට් එක කියවනකොට ගණන් දෙක තුනක් හදලා පත්‍යම් කරගෙන නෝට් එක කියනකොට නෝට් එක තේරෙනවා නියමෙට නියමෙට මේක ඇවිල්ලා ගොඩ පීනනවා වගේ වැඩ දැන් අපි අමාලි ගණන් හදන්න හදන්නේ ගාන දෙකක් හදලා සටහන කියවලා බලන්නකො මොකද වෙන්නේ කියලා ලස්සනට තේරෙනවා ගණන් හදන්නේ නැතුව නෝට් එක කියවලා බලන්නකො හරියට ඉකෝන් BS වගේ කටපාඩම් කරන්න හිතෙනවා කොච්චර කළත් වැඩක් නෑ ඇයි අවබෝධයක් නෑනේ ඔයේ කටපාඩම් කරනවා පොයේ දවසේ කටපාඩම් කරනවා අනිත් දවසේ කටපාඩම් කරනවා
විභාගෙ ලං වෙලා එදා දවසේ විභාග ශාලාවට ගිහින් වෙවුල වෙවුල කටපාඩම් කරනවා. ඇයි ඔළුවේ නෑනේ. එහෙම වෙන්න එපා accounting. accounting කියන එක ඇඟට දාගන්න ඕනේ. දාගන්න ඕනේ. මේ අපි එහෙම කරගෙන තියෙන. එතකොට අපිට පුළුවන් ලේසියෙන් විභාගෙ ජය ගන්න. එහෙම නැත්නම් විභාග ශාලාවටත් ගිහිල්ලා නෝට් කියවන එවුම් මං ඕන තරම් දැකලා තියෙනවා. ඕන තරම් දැකලා एम कला विभाग पास कला मुकट निम्न मुकट खवदेन खवदेन अपे रटे अध्यापन क्रमेतन सौत्म इतनतीसा अभी उगण्डो निलमय मेवने मे ऐना लमे का मम्मी उपदेश अद्यने बोर्ड मकन गुनोद सर उगण्डो उगण्डो निलमय विभाग उन्ने प्राक्टिकली मे विषय नायतने गिनुम्मदे कोमद ओया अन्न बलापुर बैंकुए गिनुम्मदन विधि दंगुगण्डु ईट पास प्राक्टिकल अरगिन इलामे रस्ता मे मुनोकत्नी मे आयतन उल्ट याम तीन एम लंका अन्नी दंड वैद्य उपाधि विधर एतन बेहदन लेडट ट्रीटमेंट्स कन्नविधिया थियरी एकरनवा अवृद्ध तुनकें पास इलामा हॉस्पिटल उल्ट डिग्री अवृद्ध पाई ඒනිසා ලංකාවේ වෛද්‍යවරයෙකුට ලෝකයේ ඉහළම පිළිගැනීමක් තියෙනවා. එහෙම අධ්‍යාපන ක්‍රමයක් හදලා විභාග කැන්සල් කරා නම් අද හැම කෙනාටම ගමනක් තියෙනවා. ටියුෂන් පන්ති සේරම නවත්තලා ඉස්කෝලවල ඇත්තටම වැඩ මධ්‍යස්ථාන බවට පත් කරන්න තිබුණා. වාහන හදන අයට මෝටර් මැකැනික් වෙනම උගන්වනවා. බැංකුවල ඉලක්කගත රැකියාවකට ඉන්න අය ඒ පැත්තට යවනවා. මෙඩිසින් යන්න ඉන්න අය ඒ පැත්ත උගන්වන විභාගනේ. තෝරගන්න හැම කෙනෙකුටම එතකොට පාත් එකක් තියෙනවා. තුට්ටු දෙකේ විභාග තියෙමින් විභාග දවසේ කිකුට උනේ දුනොත් ඌ ඉවරයි. භාගෙලාට පන්ති ඉන්න හොඳම එකට උනේ හැදෙනවා. එළමයට විභාගෙ නැති වෙනවා. එළමයා ගෙදර. ඉස්කෝලේට හොඳම කෙනා. උන්න ලංකාවේ හැටි. අපි මොකද කරන්නේ? ඒ අතරතුර තල්ලේ අම්බ කරගන්නවා. හොඳයි. ටියුෂන් ගුරු අල්ලේ අම්බ කරගන්න. ඔන්න ළමයි අපේ රටේ ඒ නිසා අමාලේ ඉංග්‍රීසි ටික ඉගෙනගෙන රට හැරයාම තමයි කලියුතු හොඳම දේ. රට හැරගින් මේට විදේශ විනිමය වන්න එතකොට අපිත් ගොඩ යනවා. නැත්නම් අපිටත් යන්න වෙනවා. දැන් මේ තියෙන්නේ කවුරුහරි ලංකාවේ ඉන්න පැයකයි. ගෞරවණීය තීරු දෙකයි. හරි. එතකොට මොකද්ද මේ කරන්න හදන්නේ? තුන්වෙනි ගාන හදන්නයි හදන්නේ. मंदे गान क्यों मुखद तीन सीमित सनु जिली ओ एक हारे सीमित जनुली ओ सीमित जनुली पोदु समागमी देदा शिष्य के तुनाई तिशक दिन अवसान वासर सदा සමාගම පිළියෙල කරන ලද මුදල් ගිණුමක් ඕගලන්ට දෙනවා. ඔන්න දැන් අදම කෙලින්ම තේරේ ප්‍රවීන් යකෝ මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන්නේ මහා අමුතු කරුණක් නෙමේ මුදල් ගිණුමම හරවනවා ප්‍රකාශයකට. හරවනවා ප්‍රකාශයකට. එකම වෙනස තමයි පන්ති 3කට කඩනවා. එන යන සල්ලි. එන යන සල්ලි පන්ති 3කට කඩනවා. තාම හදන්න එපා. පුළුවන් අයවත් හදන්න එපා ගිනින්. දැන් මං ගාන කියෝ මේ සනුජිගෙ බැංකු ගිණුමෙහිවත් අපේ මුදල් පාලන ගිණුම දෙනවා මෙන්න මෙහෙම. දාස් කරණින් ආරම්භක ශේෂයක් තියෙනවා අත්පිටු විකුණුම් ණයකට ලැබීම මං අර පැත්ත කියවන්නේ. ආයෝජන සඳහා ලැබිලා තිනවා කුලී ලැබිලා ඉඩමක් විකුණලා ලැබිලා සාමාන්‍ය කොටස් නිකුත් කරලා ලැබිලා ණය අරගෙන ලැබිලා කොටස් හිමිකම් කොටස් නිකුත් වෙනුත් සල්ලි ලැබිලා. අත්පිටු ගිණුම් වල සල්ලි ගින් ණය හිමියන්ට කියලා පරිපාලන වියදම් බෙදා හැරීම් වියදම් කියලා ණය පොලී ගෙවලා ආදායම් බදු ගෙවලා මෝටර අතයක් අරන් ලී බඩු අරන් ණය ගෙවලා කල්බදු වාරිකේ ගෙවලා ලාභාංශත් ගෙවල මුදල්පොතේ අන්තිම ශේෂය 1200 කියලා අරගෙනත් තියෙනවා. අමතර තුරුතුරුතක කියනවා ප්‍රවීන් අර ගෙවූ කල්බදුවාරිකේ තියෙනවනේ උඩ 2800 කො බලන්න අවසර තියෙනවා 2800. අන්නේ 2800 ඇස්සේ 500ක කල්බදු පොලියකුත් තියෙනවා. ආ අපි දන්නවා මේ මොකටද දුන්නේ කියලා. දැන් ඔබෙන් අහනවා ජනුලී පොදු සමාගමේ 1331 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා मेयुम कटेतुन जननेव मुदल ऋजुक्रमेट दिन से अभी तमदाने ऋजुक्रम विरा एल के सातटन
මුදල් ප්‍රා ප්‍රකාශනය පිළියෙල කරන්න. එතකොට හත් දෙනි පිටුව අද දීපුටි උන්. ඔව් විභාගෙට කැළපිල්ලක් දෙකක් එනවා. අනුරාධා චුට්ටක්වත් බය වෙන්න එපා. ඔයා දැම්මම මුදල් ප්‍රා ප්‍රකාශයට බය වෙන්න දෙලා ඇස්තියි. නෑ මේ දේ අහගෙන ඉන්න අහන්න ඔය අනික් ළමයින්ට කෝල් කරලා. ඉස්සෙල්ලාම හදන ගාන බවට පත් කරනවා මම මේ ගාන. ඉස්සෙල්ලාම සර් කිව්වේ සමාගම් ගාන රූල් කරන්නේ මං කිව්වේ රූල් කරන්න විතරනේ. රූල් කළා තිබ්බයිද ගත්තා මුදල් ප්‍රා ප්‍රකාශය හැදුවා ගත්තා අනුපාතය හැදුවා ගත්තා ආයෝජන තීරණ ගාන ආන්තික පිරිවැය කරන ගාන හැදුවා ඊළඟට ඕන්නම් තමන් කැමති ගානකට. හරි. දැන් ඉන්නකෝ තාම අපි මේක පටන් ගත්තා විතරනේ. අනික මම මේ පාඩම රිවිෂන් එකටත් ටියුට් එකක් කරනවා කැෂ් ෆ්ලෝ වලට. දැන් සම්පූර්ණ පිටුවක් අරගෙන රූල් කරන්න දකුණට තීරු දෙකක්. රූල් කරන්න දකුණට තීරු දෙකක්. හොඳට ඉඳ තියලා රූල් කරන්න පුතේ දකුණට තීරු දෙකක්. දකුණ තීරු දෙක රූල් කරන්න. හරිද? දැන් නම් කරන්න ජනුලි පොදු සමාගම ජනුලි. ජනුලි පොදු සමාගම ජනුලි පොදු සමාගම 2021 3/31 දින අවසන් වර්ෂයේ සඳහා අර කතාව ලියන්නේ වීඩියෝ එකට පේන්නෙත් නෑ. 2021 දින අවසන් වර්ෂයේ සඳහා 2021 3/31 දින අවසන් වර්ෂයේ සඳහා මුදල් ප්‍රා ප්‍රකාශනය කියලා ලියන්න. මං කියන්නේ හදන්න එපා මාත් එක්ක ඉන්න කියලා. මුදල් ප්‍රා ප්‍රකාශය දැන් සමහර අය කියනවා සර් අපි දන්නවා අපි හදනවා කියලා එපා. මුදල් ප්‍රා ප්‍රකාශය. දැන් පන්ති තුන බෙදා ගන්න ඕනි විභාග විභාගෙ ඔච්චර මහ ගොඩක් ඉන්නේ. මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකම්. ක්‍රියාකාර සාමාන්‍යයෙන් පිටුවක් ගන්න මුදල් ප්‍රා ප්‍රකාශනයේ පිටු භාගයක්ම තියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල. පිටු භාගයක්ම. පිටුවයිනේ දැන් ආකෘති පිටු භාගයක්ම තියන්නේ මේකට. ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම්. අපි ලාභ ලාභ කියන මදන්ට ආය පරිපාලන වියදම් බෙදායරින් වියදම් ගග බෙදුවි ආයෝජන ක්‍රියාකාරකම්. ආයෝජන ක්‍රියාකාරකම් ඒකෙන් භාගයක් විතර ඉඳලා ඊළඟ එක මූල්‍ය ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාකාරකම් ඔය විදිහට අපිට ඉඩ ඕනේ. සාමාන්‍ය බය නැතුව විභාගෙදී රූල් විශ්වෙන විභාග කොලේ තියෙන්නේ ඇති වෙන්න කොළ දෙනවා රූල් කරන්න. ඔන්න දැන් හරි. දැන් ලියනවා මුලින්ම. දැන් ඉතින් ඕන්න අර පැත්තේ ටික ඕන්න ලියලා ඉවර කරන්න පුළුවන් ඔක්කොම සල්ලි. එහෙම එකක් නෑ. දැන් කලව මේ විභාගෙට එන්නේ. දැන් මෙතන මුදල් ගිණුමක් බලාගෙනනේ හදන්නේ. හරි. ආරම්භක ශේෂය මුලින්ම තියෙන්නේ. ළමෙක් කනවා මොකද කරන්න කියලා. ආරම්භක ශේෂයටයි අවසාන ශේෂයටයි කරන වැඩේ මුදල් ප්‍රා ප්‍රකාශනයේ අන්තිමට කියා දෙන්න. එනිසා ආරම්භක ශේෂය අවසාන ශේෂය අතරින් අපිට ඕනේ ශේෂ දෙක නැතුව සල්ලි ආව ගිය ටික විතරයි. ඒක අන්තිමට ගලපලා ශේෂ ගන්න විදිය කියා දෙනවා. හරිද? හරි. අත් පිට විකුණුම්. අන මේයුම් ක්‍රියාකාරකමක් ලියන්න. ඉතින් ලියනවා මේ විකුණුම්. විකුණුම් මේයුම් ක්‍රියාකාරකමක් කීයද? සල්ලි එනවා 4000යි. 10000 ගණනින් ඔන්න 4000 ලියුවා. මේක දැන් අදන්නේ රුපියල් 10000 ගණනින් වෙන රුපියල් කියලාත් ලියව. රුපියල් 0.3යි දෙමු තුයම මං හිතන්නේ ඉන්නවා ඇති පන්තියේ. ඊළඟ ණයකෙත්යන්ගෙන් ලැබීම්. ඒතර ඒකත් මේයුම් ක්‍රියාකාරකම්. ණයකෙති ලැබීම්. ණයකෙති ලැබීම. එමෙකම ලැබීම් ඉන්නවා. ණයකෙති ලැබීම 7500 මේයුම් ක්‍රියාකාරකම්. එහෙම අන්නේ ඉන්නවද කියලා දැනගන්න. පේන්න නැහෙනි. පේන්න නැහැ. ඒර මේයුම් ක්‍රියාකාරක. මේක අපිටත් අලුත් අත්දැකීමක්. ඊළඟ එක. ඊළඟට ළමයි ආයෝජන සඳහා ලාභාංශ ලැබීම. කොතෙන්ද දෙන්නේ කියන්නේ? ආයෝජන සඳහා ලාභාංශ ලැබීම. අපි කොහේ හරි ආයෝජනයක් කළා. ඒකට පොලියක්. ඒකට ලාභාංශයක්. ඒකට කුලියක් ලැබුණොත් කොතෙන්ද දෙන්නේ? ආයෝජන ක්‍රියාකාරකම්.
එක ළමෙක් දෙන්නෙක් තමයි උත්තර කියන අය ඉන්නේ ලාභාංශ ලැබීම. අනිත් අය කියනවා සර් අපිට කී කියා ඉන්න බෑ අපි ලියනවා කියලා. ලාභාංශ ලැබීම. ඒකත් ඇත්ත. ලියා ගන්නත් එපා. ලාභාංශ ලැබීම කීයද? 400යි. ඊළඟ එක ගොඩනැගිලි කුලී ලැබීම. ගොඩනැගිල්ලක් කුලියට දීලා නම් ආයෝජනයක්. ආයෝජන ආදායමක් ගොඩනැගිලි කුලී ලැබීම. ගොඩනැගිලි කුලී ලැබීම ඔක්කොම මුදල් ගනුදෙනු. ඒ මුදල් පොතේම නේ තියෙන්නේ. ගොඩනැගිලි කුලී ලැබීම 200යි. මම ඉස්සෙල්ලා ලැබීම් ටික ලියාගෙන යනවා. ඊළඟට ඉඩම විකිණීමෙන් ලද මුදල්. ඒකත් ආයෝජන. ඉඩම විකුණුවා. ඉඩම විකුණුවා. ඉඩ තියාගන්න 5500යි ධන සල්ලි එනවා මේ. ඉඩම විකුණුවා. ඊළඟට සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල් කොතෙන්ද දෙන්නේ? සාමාන්‍ය කොටස් නිකුත් කිරීම. කොතෙන්ද දෙන්නේ? මූල්‍ය සාමාන්‍ය කොටස් නිකුත් කිරීම දැන් ලේනවා. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම මූල්‍ය 3000යි ධන. ඊළඟට බැංකු ණය ගැනීම. ඒකත් ඉතින් මූල්‍ය බැංකු ණය. බැංකු ණය ගැනීම. බැංකු ණය ගැනීම 2000යි ධන. ඒ ටිකම තමයි. ඊළඟට හිමිකම් කොටස් නිකුතුව. ඒකත් සල්ලි එනවා මූල්‍ය. කොටස් ප්‍රාග්ධනයට බලපන හිමිකම් නිකුතුව. හිමිකම් නිකුතුව 1000යි. ඔන්න දැන් ගෙවීම් ටික. අත් පිට ගැනු. එදිනෙදා ක්‍රියාකාරකමක් මෙතෙන්ට එන්නේ. ගැනු. අත් පිට ගැනුම් 2000යි සල්ලි යනවා. සල්ලි යනකොට වරහන. මේක කාටද තේරෙන්නේ නැති කියන්නේ බදුයි පොලිය ගෙවන්න නැතුව පොඩ්ඩක් ඉන්න. නයහිමියන්ට ගෙවීම. ඒකත් මෙහෙයු. නයහිමියන්ට ගෙවීම. එදිනදා කටයුතු වලින් මුදල් ගලා යෑමක් 3500. ප්‍රශ්න තියෙන ඕන කෙනෙක් අන මුදල් ගිනුම දිග ඇරලා ලියන එක. වියදම් පරිපාලන වියදම්. සේරම පරිපාලන වියදම් මෙතෙන් දෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම්. ප්‍රවීණ වනේ පරිපාලන වියදම් 2000යි. කාර් ඊළඟට බෙදා හැරීමේ වියදනොත් සියල්ල මුදලින් ගෙවුවා මෙතෙන්ට ඉන්නේ බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් 1200යි. මුදලින් ගෙවලා කෙලින්ම මූණේ පෙන්නනවා. මෙහෙම මූණේ පෙන්නන ක්‍රමයට අපි කියනවා ඍජු ක්‍රමය. ඍජු ක්‍රමය. මේ මූණේ පෙන්නනවා. ඊළඟට ණය පොලිය මං කියවා ණය පොලිය ගෙවීම පොඩ්ඩක් පැත්තක ලියා ගන්න. ඔහොම ඉන්න ණය පොලිය ගෙවීම 1000 ඔහොම ඉන්න. තව තියෙද දන්නේ නැහැ නේ ඔහොම ඉන්න. ලිව්වේ නැහැ මං ඒක. ඊළඟට ආදායම් බදු ගෙවීම මං කියවා ඒකත් පැත්තක ලියා ගන්න බදු ගෙවීම. මේ දෙක විතරමයි. බදු ගෙවීම 2000 ඔය දෙන්නත් පැත්තක ලියා ගන්න පොඩ්ඩක්. ඕගොල්ලෝ ලියන්න එපා මම ලියාගත්තා. මං කියවා ඒ දෙක ලියන්න එපා දැන්. හැමදාම එහෙම ලියන්න එපාද? ඔව්. ඊළඟට මෝටරත්වයක් මිලදී ගත්තා. මෝටරත්වයක් ගත්තා නම් ආයෝජන මේ රත මිලදී ගැනීම. රත මිලදී ගැනීම. රත මිලදී ගැනීම ආයෝජන 4500 මේ. සල්ලි යනවා. ඊළඟට ලීබඩු උපකරණ මිලදී ගත්තා. ඒකත් ආයෝජන. ලීබඩු ගත්තා. ඇසරේ ලියන්නත් තිබුණා දේපල පිරිවුත් උපකරණ ගත්තා කියලා 1500යි. 1500 සල්ලි යනවා නම් ඉතින් වරහන දාන්න. ඊළඟට ණයාපසු ගෙවනු. ණය ගන්නකොට මූල්‍ය නම් ණයාපසු ගෙවනකොටත් මූල්‍ය. ණය ගෙව්වා. දැන් ඔන්න ටික ටික තේරෙනවා. ණය ආපසු ගෙව්වා 1000යි. ඕන් සල්ලි යනවා. ඊළඟට කල්බදු වාරිකේ. හැබැයි එතන කල්බදු වාරිකේ චුට්ටක් මේ බලන්න. අමාලි මේ කල්බදු වාරිකයේ 2880
ගැලපිල්ලක තියෙනවා අනුරාධ අහනවනේ ගැලපිලි තියෙනවද කියලා අනුරාධ ගැලපිල්ලක් තියෙනවා ගෙවල් කුලී ගෙවූ කල්බදුවාරිකේ තුල 500ක පොලියක් තියෙනවා එහෙනම් මේ 2800න් පොලිය අයින් කළොත් 500 ඔව් ඒ ළමයා කියනවා හටක් ගාලා 2300 තමයි මෙතෙන්ට එන්නේ මූල්‍ය කල්බදුවාරිකේ කල්බදු වාරිකේ පොලි රහිතව කල්බදු වාරිකේ ණය මුදල බේරුම් කිරීම 2300යි එහෙනම් පොඩ්ඩක් බෝඩ් එක බලන්න ණය මුදල 2300 නම් 500 පොලියනේ ඒ පොලිය මේ උඩ තියෙන ණය පොලිය ගාවටම ගන්නවා ඒතර තව පොලියක් එනවා එහෙනම් මුළු පොලිය හොඳ වෙලාවට අපි පොලිය ලිව්වේ නැත්තේ දැන් බැංකු ණය පොලිය 1000යි කල්බදු පොලිය 500යි මුළු පොලිය 1500යි ඒත් ලියන්න එපා පැත්තක තියාගන්න ඊළඟට කල්බදු වාරය ගෙවුලාභාංශ ගෙවුලාභාංශ අපි ගෙවන්නේ අපේ කොටස් වලට අපේ කොටස් වලට අදාළ ක්‍රියාකාරකමක් නම් මූල්‍ය ක්‍රියාකාරකම ඒ නිසා ඒක මූල්‍ය මූල්‍ය ලාභාංශ ගෙවීම ලාභාංශ ගෙවීම ලාභාංශ ගෙවීම මූල්‍ය කීයද 2400 ගෙවුලාභාංශ 2400 ඒක මූල්‍ය දැන් චුට්ටක් ආගෙන ඉන්න දැන් ඉවරයි ගැලපිලිත් ඉවරයි ඔක්කොම ඉවරයි දැන් අපි ගත්තේ නැත්තේ පොඩ්ඩක් මේ කතාවට ආගෙන ඉන්න සියලුම ළමයි මෙතන ඉවරයි පාඩම පාඩමේ මෙතනින් 80%ක් ඉවරයි තව 20%යි ඉතුරු වෙන්නේ හරිද එතකොට පොඩ්ඩක් අහන් ඉන්න සිංහලෙන් කිව්වේ දැන් ඔන්න මුදල් ගිණුමේ තියෙන තොරතුරු ඔක්කොම ටික ලිව්වා තව ලිව්වේ නැත්තේ මුදල් ගිණුමේ ආරම්භක ශේෂය අවසාන ශේෂය ණය ගෙවීම සහ පොලී ගෙවීම මෙන්න මේ මුළු පොලි ගෙවීම මේක මතකයි දැන් මේක අපිට කල් දාන්න බෑ දැනට අපි 1500ක් පොලි මුදලින් ගෙවලා තියෙනවා සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් පොලිය ලැබෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම පොලි ලැබීම් කියලා වනම් අපි ආයෝජන ක්‍රියාකාරකම් වල ලියනවා මම මේ කියන දේවල් වැදගත් කරුණු මුලේ තියෙන ඒවා ලියා ගන්න ඕනේ පොලි ලැබීම් කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම් පොලිය ලැබෙන්නේ අපි දීපු ණයකට අපි දාපු තැන්පතුවකට අපි දීපු ණයකට අපිට පොලිය ලැබෙනෝ අපි දාපු ඩිපොසිට් එකකට තැන්පතුවකට අපිට පොලිය ලැබෙනවා පොලිය ලැබීම ආයෝජන ක්‍රියාකාරකම් නමුත් කෙනෙකුට හිතන්න පුළුවන් අපි පොලිය ගෙවන්නේ ණයවලට ඒ නිසා ඇත්තටම ළමයි ණයවලට පොලිය ගෙවනවා නම් ණය ගන්න එක ණය බේරන එක මූල්‍ය ක්‍රියාකාරකම් ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් 90%ක්ම ඒක හරි ඒක හිතන දැම්මත් ලකුණු දෙනවා පොලිය ගෙවීම කියන එක මූල්‍ය ක්‍රියාකාරකම් වලට නේද එන්න ඕනේ. කල්බදු පොලි, ණය පොලි ඇතුළු සියලු පොලි. එන්න ඕනේ අයින් නැත්නම් කියන්න මූල්‍ය ක්‍රියාකාරකම් වලට නේද. ඔව් එහෙම වුණත් අපි මෙන්න මේ පොලි ගෙවීම සහ බදු ගෙවීම කියන දෙක එදිනෙදා කටයුතු වලින් මේ ටික සුද්ධ කළොත් ලාච්චු ඉතුරු වෙන මුදල එනවා. එදිනෙදා කටයුතු වලින් මේ තියෙන එදිනෙදා කටයුතු වලින් බැංකු ගිනුමේ ඉතුරු වෙන මුදල මුදල මෙතන ඉන්නේ අනිවාර්යයෙන්ම මේ මුදලින් අපිට ණය පරක්කු කළත් පොලිය ගෙවන්න වෙනවා ණයවල පොලිය ගෙවන්න වෙනවා ඒ වගේම බදු කියන එක ඔතන තියෙන ඍජු බදු වැඩ් බදු නෙමේ ආදායම් බදු බද්දේ බර වෙන කෙනෙකුට පවරන්න බෑ යම් ප්‍රමාණයක් අපිට මුදලින් ගෙවන්න වෙනවා ඒ නිසා රජ්‍ය අධිකාරීමේ බලය මත අපිට එල්ල වෙන බද්ද සහ පහු කරන්න බැරි පොලිය අපිට ඩිලේ කරන්න බෑ. ඒ නිසා මෙහෙයුම් වලින් අපි හැම වෙලාවෙම යම් ජනිතයක් ඇති කරගන්න ඕනේ, ඉතුරුවක් ඇති කරගන්න ඕනේ පොලිය සහ බදු ගෙවන්න. ඒ නිසා මුදල් ප්‍රකාශන ප්‍රමිතියේ ණයවල පොලිය මූල්‍ය ක්‍රියාකාරකම් වලට එනව බව පෙනුනත් ණය සහ පොලිය පසු ගෙවීම කරන්න බැරි නිසා හරිද උපචිත වෙන්න පුළුවන් ණය ගෙවීම හෝ පොලි ගෙවීම වල යම් කිසි ප්‍රමාණයක් හෝ මුදලින් ගෙවන්න ඕනේ. එනිසා ඒ මුදලින් ගෙවන ණය පොලිය සහ මුදලින් ගෙවන බදු මෙන්න මේ මෙහෙයුම් වලින් අපි ඉතුරු කරගත්ත මුදලින් අඩු කරන්න ඕනේ. කොටින්ම කියනවා නම් පොලි ගෙවීමයි බදු ගෙවීමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට එන්න ඕනේ. නමුත් ඒක ස්පෙෂලි මේ ටිකේ සුද්ධෝත්තරයේ මෙතෙන්ට අරගෙන ඒකෙන් අඩු කළා තමයි පෙන්වන්නේ. ඒක සම්ප්‍රදාය. මේකට අපි කියනවා එහෙම නැත්නම් විභාගයේ ලකුණු දෙනවා මෙහෙයුම් වලින්
මෙහෙයුම් වලින් ජනිත වූ මුදල. මේ වචනේ කියන්නේ අපි ඉදිරියේදී කියන්නේ ජනිතය කියලා. මම කියන්නේ. එහෙම සිලබස් එකේ ජනිතය කියලා කියන්නේ නැහැ ජනිතය. ජනිත වූ මුදල. ආ දැන් මේ ජනිතය කීයද කියලා මට කියන්න. ජනිත වූ මුදල්. මෙහෙයුම් කටයුතු තුලින් එදිනදා ජනිත වූ මුදල්. දැන් ළමෙක් කරනවා ජනිත වූ මුදල යන්නේකෝ මේක දන මේව ඍණ. ධන ටිකෙන් ඍණ ටික අඩු කරන්න. ජනිතයක් නැද්ද? කලමෙක් තැනට උත්තරය කියලා තියෙනවා. එක්කෙනා දින්නේවත් දෙන්නෙක් කියලා තියෙනවා. දෙන්නා කියන්නේ දෙකක්. ජනිතෝ මුදල. දෙන්නා දෙකක් කිව්වේ. තුන් දෙනෙක් කියනවා. හතර දෙනෙක් කියනවා. ඒ අනුව ප්‍රවීණලා කියන උත්තරේ පිළිගන්නවා 2800යි. උමායා කියන්නේත් ඒක 2800යි. නම් හරි දන්නේ මේයුම් වලින් ජනිත වූ මුදල. දැන් මේ ව්‍යාපාරිකයා එදිනෙදා ක්‍රියාකාරකම් වලින් ලාච්චුවේ 2800ක මුදල්යක් ජනනය කරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම මේ දෙකෙන් පොලී බදුවල කොටසක් වූ මුදලින් ගෙවන්න ඕනේ. ඒතර මේ ආයතනයේ මුදලින් ගෙවුව බද්ද තියෙනවා 2000යි. සමහරට මදිත් වෙන්න පුළුවන් මුදලින් ගෙවුව පොලිය තියෙනවා. එමුණුත් සුද්ධ මුදල් ප්‍රවාහය මෙතන ඍණ වෙනවා. අනික් සල්ලි වලින් තමයි ආවරණය වෙන්නේ. එතකොට මෙන්න බදු ගෙවීම. දැන් අපි එනවා එතෙන්ට බදු ගෙවීම. බදු ගෙවීමක් තියෙනවා දැනට කියලා තියෙනවා මුදලින් 2000ක් ගෙවලා. මුදලින් 2000ක් ගෙවලා. ඔව්. ඊළඟට ලියනවා පොලී ගෙවීම. පොලී ගෙවීම මුදලින් කළා තියෙනවා අහගෙන ඉන්න 1500 1500ක් ගෙවලා තියෙනවා පොලී. දැන් ළමෙක් කහනවා ඉතින් සර් මෙතන තියෙන්නේ 2800නේ. ඒ 2800ෙන් කොහොමද මෙතන 3500ක් ගෙවන්නේ? ඒ අනික් කටයුතු වලින් ආවසල්ලි වලින් තමයි එතකොට ආවරණය වෙන්නේ. ඒ කියන්නේ මේ ව්‍යාපාරිකයාගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලින් ජනිත කරගත්ත මුදල. හරියට අපි ආණ්ඩුව වගේ. එදිනෙදා කටයුතු වලින් ජනිත කරගත්ත මුදල බදු ටිකයි පොලී ගෙවන්නවත් මදි. ඒ අනුව මෙතන එනවා මෙහෙයුම් කටයුතු වල සුද්ධ මුදල. ධනද ඍණද? ඍණ. එතකොට මේක ඍණ නම් මේක ඍණ නම් මේක ධන නම් මේ ටික සුද්ධ කරපුවාම උත්තරේ කීයද? 3500 2800 අතර වෙනස ඍණ 800යි. එහෙනම් එදිනෙදා කටයුතු වල සුද්ධ මුදල ඍණාත්සය එක 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 මට ලියන්න ඉඩම ඇති මෙතන ඒ 700 කලින් අරිනම් ලියන්න ඕනි මේ 700 කලින් මෙහෙයුම් කටයුතු වල සුද්ධ මුදල් කියලා මෙතන මේ 700 කලින් ලියන්න ඕනි මෙහෙයුම් ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් කියලා ලිව්වා මෙතන ඍණ මුදලක් තියෙනවා මෙහෙයුම් කටයුතු නිසා අවසාන වශයෙන් ඍණ 700ක මුදල් ප්‍රවාහයක් තියෙනවා සුද්ධ මෙහෙයුම් කටයුතු වල සුද්ධ මුදල් ඒ කියන්නේ මේ සල්ලි ආවරණය වෙලා ඇත්තේ මේ වෙයි. මේ සල්ලි මෙම් තියෙනෝනේ. අවසාන මුදල් ශේෂය තුල. ජනිත කරගත්ත මුදල පොලී බදු ගෙවන්නවත් ප්‍රමාණවත් නැහැ. දැන් මෙතන ආයෝජන කටයුතු වල සුද්ධ මුදල් කීයද? ඒකේ කතාවක් නැහැ. ටග්ගල කියන්නේ ධන හෝ ඍණ උත්තරයක් ඇත්ද? ධනද ඍණද කෞශල්‍ය? ධන. එහෙනම් ආයෝජන කටයුතු වල සුද්ධ මුදල් 100යි. ඒකට ලියන්න ඕනේ ආයෝජන කටයුතු වල සුද්ධ මුදල් කියලා. මෙහෙම ලියනවා මේ. ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල්. ඕනනම් ඉතින් තව පොත්පත් වල සම මිස්ලා ඉතින් මෙන්න මෙහෙමත් කියන්න පුළුවන්. ධනනම් ලද කියලා. ආයෝජන කටයුතුනේ ලද සුද්ධ මුදල්. ඍණනම් යෙදවු කියලා. එහෙම ඕනේ සුද්ධ මුදල් කිව්වාම ඒ තුල ධනද ඍණද කියලා කියවෙන්න ඕනේ. වචන බටල ගන්න ඕනේ නේ නිකන්. ආයෝජන කටයුතු වල සුද්ධ මුදල් ධන 100යි. ආයි මේයුම් කටයුතු වල සුද්ධ මුදල් ඍණ 700යි. දැන් මූල්‍ය කටයුතු වල සුද්ධ මුදල් කීයද? මූල්‍ය කටයුතු වල සුද්ධ මුදල් කෞශල්‍ය ඔගොල්ලෝ කියන්නේ. නවද්‍ය ගංගානි කියනවා 5100යි කියලා. මනම් හිතන්නේ එච්චරයි කියලා. මේ ටික අඩු වෙන්නේ බෑ. සරණි කියනවා 300යි කියලා. කෞශල්‍යත් කියනවා 300යි කියලා. එතකොට නෞද්‍යගංගානිගේ කැල්ලකේ ධන ඍණේ මාරු වෙලා තියෙනවා ඒ ළමයා ගැල් ගන්නකොට. ඒතර මෙතන අන්නේ අනුරාධත් කියනවා ධන 300 කියලා. එහෙනම් ආයෝජන කටයුතු වල සුද්ධ මුදල්. ඒක ලියන්න ඕනේ. ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල්. ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල්. දැන් මේ තුනේම යටින් මෙහෙම ඉරක් ඇඳලා අමූල්‍ය මූල්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් මූල්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් දැන් මේ තුනටම යටින් දැන් මෙහෙම තියෙනවනේ
පේන්නේ නැද්ද මන්ද මෙන්න මේ හරිය මම පෙන්නන්නම් මේම 700ක් තියෙනවා රින මේම 10 100ක් තියෙනවා ධන ඔම ඔයගලන්ගේ පේනවා ඇතිනේ ඊළඟට 300ක් තියෙනවා ධන දැන් මේ තුනට මෙයටින් ඉරක් ගහලා शुद्ध मुदल अपेन शुद्ध मुदल की कैमरा पेन शुद्ध मुदल ए अणु मेक ऋण नाम मेक धन नाम मेक धन मे देखे मेक अड़कल उत्तर अक्न अन्न ऋण तुंसिया अन्न एक नमक अंडोनी एक मुखदे एक ऋण निशा एक अपेनो शुद्ध मुदल ऋण निशा अडवी शुद्ध मुदल अडवी आदम मेकड़कन शुद्ध मुदल अडवीम शुद्ध मुदल अडवीम शुद्ध मुदल अडवीम तुंसी शुद्ध मुदल अडवीम देकटे इकतु रोनी मुखद इतकोट अवसान मुदल पोते शेष मेकट गति नैनेम आरंभक शेष अवसान शेष ऐना मेती मे कालचेदे मुदल गणधुन सा शुद्ध वशेन लाचोट शुद्ध बल पेम आरंभे तिबुन शेषेन तुंसीयक गलायम ऐन मेकटे एकतु करणवा आरंभक मुदल शेष मेकटे एकतु करणवा एकतु कला आरंभक मुदल हा मुदल समान दे एक ओयगाने हुंद वेलावट आरंभक मुदल शेषयक वितराय तिबुनि आरंभक सुलु मुदल शेषयक तिबुनु एकाई मुदल शेषे देखम आरंभक मुदल शेषयक सुलु मुदल शेषयक भांडागार बिल्पत शेषयक तिबुनु ए तुणम मेकटे एकतु कर मेकटे एकतु एकाई आरंभक मुदल हा मुदल समान दे एकतु करन कियद आरंभक शेषे चुटमड कियन मटत महंसी आरंभक एकदास पंसी मेकट एकदास पंसियक एकतु कर मेकट इदास पंसिया एकतु कलो दें अवसान उत्तर एनांगो एन मुदल गिन में शेषिमा मे धन नांग मेक ऋण नाम मिथन धन यदास दिशे उत्तर मेन मेक तमाय अवसान मुदल शेषि बला तेजी तीन ओणे उगला दील तीन मुदल गिन में अवसान शेषेक नेना मेकट अबकेन अवसान मुदल शेषि अवसान मुदल शेष अवसान मुदल्ला मुदल समान दे अवसान मुदल्ला मुदल समान दैटिक देगा कोटिम के नंगोय मुदल गिनुम शेषम तमाय होय होयागी मुदल गिनुम शेषम तमाय लमयो होय होयागी देन मोनवाद मेकी देवल चुट्टक मेक आगिने इन्न मेकट मे वगे विभागेदि प्रश्न अहन्न पुलुवन मे बलन्न यम किसी गन्न मेन्न मेतन बेस कल्ला हरियट एमसीक्यू आनो कोहमद आन्ने मे गाने आनो मेन्न मेम मे मेयुम क्रियाकारकम मेयुम क्रियाकारकम वल शुद्ध मुदल मेयुम क्रियाकारकम वल शुद्ध मुदल उगल आगे निन्ने ऋणात्स्य विभागिटान प्रश्न मेघाने में विभागिट हुआ देना आयोजन क्रियाकारकम वल शुद्ध मुदल देंगो देखो एमसीक्यू बाय वेंडिपा सी आई सी आई मेयुम क्रियाकारकम आयोजन क्रियाकारकम वल मूल्य क्रियाकारकम वल शुद्ध मुदल दिन्नी ने हेबई मे तुणि मेक देनवा मेक देनवा मेक देने मेक दील मेक दील मेक नोदी शुद्ध मुदल अडवीम देनो शुद्ध मुदल तुणेम अडवीम देनो शुद्ध मुदल अडवीम अडवीम तुंसी देनो नंग विभाग ध्यानवा मेयुम क्रियाकार कमल शुद्ध मुदल की यानी पोड़ी बबाल नो मेका हाँ दीला मेक देने तो मे उत्तरी अर एवगे तब आरंभक मुदल समान दे अवसान मुदल समान दे दीला शुद्ध मुदल हाणपड़ो ये देखे का दीला एवगे हाणपड़े तो मुखद उत्तरी मेकट मेकाई मेकाई तुणम गलबला लमयो तुंसी एन्नी एन्नी रिन तुंसी ना मेम मेदन उत्तरे आगत्ते मेघ ऋणासीना मेघ धनसीना मेदे खातर सकिए मेदे खातर ऋण आयसी मिथन ऋण सुन सुनसी अक्वेना ना अनिवार्य मिथन मिथन उत्तरे की मिथन धन उत्तरे अक्वेन मैं गणंकार मे बल मेघ ऋणासी आई माल की मेघ धनसी मिथन वेन सकिए मिथन वेन ऋण आयसी मिथन ऋण तुनसी अक्न नाम
මෙතන ඍණ 300ක් එන්න නම් මෙතන ඍණ 600 නම් තිනි මෙතෙන්ට ගියත් තියෙනවානේ. අනිවාර්යෙන්ම මේ ඍණ 600 නම් මෙතන ධන 300ක් වෙන්න ඕනේ. එහෙනම් මූල්‍ය ක්‍රියාකාරකම් සුද්ධ මුදල් ප්‍රවාහය ධන 300 වෙයි. මේ මේ තුනම දීලා මේක අහන්න පුළුවන්. මේ තුනෙන් එකක් දීලා දෙකක් දීලා මේක දීලා මේ තුනෙන් එකක් අහන්න පුළුවන්. ආරම්භක මුදල් සමාන දෑයි සුද්ධ මුදලොයි දීලා අවසානයේ අහන්න පුළුවන්. අවසාන මුදල් සමාන දෑ ආරම්භක මුදල් සමාන දෑ දීලා සුද්ධ මුදල් වල වෙනස අහන්න පුළුවන්. ඒක අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තව මේ පටන් ගත්ත විතරයිනේ. පටන් ගත්ත විතරයි. සමහර ළමයි ඉන්නවා මුදල් ප්‍රවාහ ප්‍රකාශ හදන්න දන්නව. මේ වගේ චූටි උටප්පරයක් දුන්නොත් පැටලිල්ලක් දුන්නොත් ඒක අතාරිනවා. සිදයක් අතාරින්නේ හොඳේ. මං තව සුළු දෙයයි මට සිලබස් එක උගන්වන්න තියෙන්නේ. ඊට පස්සේ කවුරු කවුරු කොහේ ගන්නවත් යන්නේ අපිට වඩා පල්ලේ. අපේ තියරියට වඩා පල්ලේ. ඒක ෂුවර්ම තමයි. හොඳට මතක තියාගන්න කියපු කතාව දිමුතු. තව මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ඇරඹුණා පමණි. අඩුම ගානේ ටියුට් ටිකවත් දිලිව කරේ නේ. එහෙනම් ඇයි ඉගෙන්නුවේ? ඉගෙන්නුවේ උගන්නන්න ඕනේ. මං එදා ඉඳන් මෙහෙම එක කරා. ළමයා ටියුට් ගන්නකම මං හිටියේ නේ. නමුත් ළමයට ඒ දේ ගන්න අවස්ථාව තියෙනවා. වීඩියෝ එක අපි සුරක්ෂිත කරලා තියෙනවා. ඒක ළමයට දෙනවා. ඔව්. එතකොට දරුවට ඒක තියලා ටියුට් එක ලැබුණ ගමන් ආයි මේක බලන්න පුළුවන්. කෙසේ ළමෙකුට පාඩුවක් අපි ඇති කළා නේ. ළමයා ඉතින් තියෙනවනේ කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කරපුවාම නේද? ළමයාටත් තියෙනවා. අපිට අයිතියක් තියෙනවා අන්න ඒක ඉටු කරන්න එච්චරයි. ඒක ඉතින් කියන්න දෙයක් නෑ. අයභාරී ප්‍රමිතිය. ඒකත් ඉතින් පුළුවන් නම් තමයි මේ තියෙන தත්ත්වෙත් එක. දැන් අපි අභ්‍යාස අංක 4ට එමු. තවත් කොළ දෙකයි තියෙන්නේ. එවපු කොළ වල. අද උදේ කලේ පන්තියේ වෙන දෙයක්. හරි. ඒකත් මතක තියාගන්න. දැන් අපි එමු නේද අභ්‍යාස අංක 4ට. 4 ආදලා නවත්තමු ඕන්න. මට ප්‍රමාණවත් කියලා දැනෙනවා අදට කියවපුව. කියවිල්ලක්මනේ අද කරේ. ඔව්ද නැද්ද? අභ්‍යාස අංක 4ට එමු. ඌ කියන්නෙත් නැහැ, නෑ කියන්නෙත් නැහැ. ඌ දැන් මේක ෆොටෝ ගහගන්න. මේක ෆොටෝ ගහ. හොඳයි. ඊළඟ එක. ඊළඟ එක හදන්න සුළු වෙලාව යන විනාඩි 10ක් වගේ. ගුණපාල සමාගමේ විභාගයට ආපු ප්‍රශ්නයක්. 2021 දෙසැම්බර් 31 දිනේ අවසන් වර්ෂයේ ඕලන්න තොරතුරු දෙනවා. ගුණපාලගේ ආරම්භක මුදල්ලා බැංකු ශේෂය අවසාන මුදල්ලා බැංකු ශේෂය දෙනවා. මේ අන්තිමට එන දෙක. මේකයි මේකයි දෙකම දෙන. ඒක අපිට ඕනි පස්සේ. ඒ දෙකෙන් කියන්න කොන්නම් මුදල්ලා මුදල් සමාන දෑවල සුද්ධ අඩුවීම කී. ආරම්භක ශේෂය 900 නම් අවසාන ශේෂය 200 නම් මෙතන 900 නම් මෙතන 200 නම් මෙතන එන්න ඕනි කීයද? ඍණාත්සිය සුද්ධ මුදල් වල වෙනස. මොකද්ද ළමෙක් කියනවා? සර් විතරයි සර් ඕම BSM ටියුට් ලැබෙනකන් ඉන්නෝ. ඒකනේ. පේපර්ස් අත් හරියට කරන්නේ. ඒකනේ. මම කියනවා. අනික පන්තිවල ටියුට් ඩිලිව වෙනකන් ඉන්නවලු. පේපර් එකක් දීලා ඒකවත් කරන්න නැල්ලු හරි. එහෙම කළා නැහැනේ මං කවදාවත්. මේක. කවදා මං එහෙම කරේ නෑ. ටියුට් බෙදෙන ගංවත් එහෙම ළමෙක් කාඩ් ගන්න ගංවත් අන්තිම ළමයා ගෙවන ගංවත් එහෙම ඉඳලා නෑ. ඊගෙන්න. ඔව්. ඒක ළමයි දන්නවා 10 11ත් එහෙමයි දෙමව්පියෝ කියන්නේ මට. එතකොට ඊළඟට අත්පිට විකුණුම් තියෙනවා. යන්ත්‍ර ගැනීමට ගෙවූ මුදල් කෙටි කාලීන ණය වලින් මුදල් ලැබිලා එහෙම එහෙම ගනුදෙනු තියෙනවා ළමයි. අහන්නේ මොකක්? අහන්නේ. ඊයත සඳහන් තොරතුරු ඇසුරින් මේ යුම් ආයෝජන මූල්‍යන
ප්‍රියාකාරකම්වලින් පැන නැගුණු ශුද්ධ මුදල් වෙන වෙනම දැක්වෙන පරිදි මුදල් ප්‍රාප්‍රකාශනයක් කරන. ඒ කියන්නේ මේ ආකාරයට මුදල් ප්‍රාප්‍රකාශනයක් රූල් කරන්න තියෙනවා. නැවතත් පටන්. උනේ දැන් අනුරාධා ඒ ගානට බයි නැතුව ඇති. මොකද ගැල්ලපිලි නැති නිසා. මම විහිළු කරන්නේ ගැල්ලපිලි නැති නිසා. දැන් අද හිතා ගන්න ඕනි විභාගෙදි ඉස්සෙල්ලම ආදන්නේ මුදල් ප්‍රාප්‍රකාශ ගන්න. මුදල් ප්‍රාප්‍රකාශ ගන්න. අනුපාත කියන්නේ ගේමක් නැහෙනි. පැය දෙකෙන් ඉවරයි. ඔව් පැදිකින් ඉවරයි දැනටමත් මම මගේ අනුපාතවල ටියුට් එකට අයිති දේශන YouTube එකේ දාලා තිනවා ඒවත් බලලා තේ රයිට් දැන් රෝල් කරන්න සුළු වෙලාවක් තව දෙන්න අමාලි දැන් රෝහණ සත් සූදානමින් ඇති එතකොට එකයි දෙකයි ඕගොල්ලන්ට ගුරුවරයා කවුද කියලා දැන් නැහැ ප්‍රශ්නයි දැන් කරන්න ඕනේ එතකොට මෙන්න ත්‍රිගණම් කරන්න ව්‍යාපාරේ නංගන් ලියන්න ගුණපාල සමාගම 2021 දෙසැම්බර් 31 දිනෙන් ඕගොල්ලෝ විභාගෙ ලියනකොට ඒ අවුරුද්ද උදා වෙලා තියෙයි 2021 දෙසැම්බර් 31 දිනෙන් යන විදියට ඩිසැම්බර් වලටවත් තියයි දෙසැම්බර් 31 දිනෙන් අවසන් වාර්ෂික සඳහා මුදල් ප්‍රාප්‍රකාශනය මේ පේන්න තියෙන එක ඒතර මේ මුදල් ප්‍රාප්‍රකාශනයේ කිසිලම එක එම ආදේශය කලබල වෙන්න කාරණාවක් නැහැ මුදල් ප්‍රවාහ පන්ති තුනකට කඩනවා මෙහෙම සාමාන්‍යයෙන් කොච්චර ලොකු පොඩි ගානකුණත් අපේ පළවෙනි භාගයේ වෙන් කරනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට ලියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් මෙහෙයුම් ක්‍රියාකාරකම් ලියුවේ ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් හරි මැදින් විතර ආයෝජන ක්‍රියාකාරකම් දැන් මගේ අකුරු අන්තිමයි නමුත් ඔය ළමයි කොමාරි කාලයක් තිස්සේ මේවා දිහා බලන් ඉඳලා මම ලිව්වේ මේක කියලා දැන් දන්නවා. ඒකත් ලොකු දෙයක්නේ. ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාකාරකම්. හරිනේ හරි. එතකොට දැන් ඔන්න වගුව හරි පෙතාරේ. දැන් ඉතින් පටන් ගමු පළවෙනි එක ආරම්භක මුදල් ශේෂ අවසන් ඒ දෙකම ගලපන්නේ අර නිෂ්පාදන ගිණුමක නොනිමිතෝග ගලපනවා වගේ අමාලි අන්තිමට ආරම්භකයක එකතු වෙන අවසානයක එනවා අඩු කරනවා නෙමෙයි එනවා හරිද හා හරි දැන් පළවෙනි එක අත් පිට විකුණු ඒක ඉතින් සර් මෙහෙයුම්නේ අත් පිට විකුණු මේ විභාගයට ආව එකක් අත් පිට විකුණුම් 3000 දහස් ගණනින් එක යන්නේ ඔන්න බිංදු තුන උඩින් තිබ්බ. හොඳයි. ඊළඟට යන්ත්‍රයක් මිලට ගැනීමට ගෙවූ මුදල්. කවුරු හරි නිකන් යටින් chat එකේ දානව නම් තවත් හොඳයි. ඒතර පන්තියේ සජීවී ගතිය වැඩි. යන්ත්‍ර මිලට ගැනීම. ආයෝජන. මං කරන්න දිමුතු බඩකිනේ ඉන්න බැරුව නේද? යන්ත්‍ර මිලට ගැනීම. උගල නම් මොනවා හරි කනව නැතේ. යන්ත්‍ර මිලට ගැනීම. එතකොට යන්ත්‍ර මිලට ගැනීම 4500 ළමයි නැත්ද? සල්ලි යනවා. මුදල් ගලාගෙන යනවා. ඊළඟට කෙටි කාලීන ණය වලින්ලත් මුදල්. අන්න ඒක කොතෙන්ද දෙන්නේ? කෙටි කාලීන ණයක් අරන්. කෙටි කාලීන ණය වලින්ලත් මුදල් කියන්නේ ණයක් අරන්නේ. මූල්‍යනේ. ණය ලබා ගැනීම. ණය ලබා ගැනීම කෙටි කාලීන හරි කමන්නේ ඒක මූල්‍ය ජංගමවත්කම් වලට වෙන්නේ නැති යනවා ඉතින් ජංගම නොන වගේ කිවි ජංගම නමුත් ඒක ණයක් ලබා ගැනීම නිසා කෙටි කාලීන ණය වලින්ලත් මුදල් මූල්‍ය කෙනෙකුට ඒක මෙහෙයුම් කියලා කියන්නත් පුළුවන් කෙටි කාලීන නිසා ඊළඟට සේවකීන්ට මුදලින් දුන්න ණය ඒතර අපි සේවකීන ණයක් දුන්නොත් ණය නිසා පොලියක් එක්කනේ ඉන්නේ මොකක්ද ඒක අපි දීපු ණය ඒක ආයෝජන
සේවකයන්ට දුන්න අය. සේවකීන්ට දුන්න අය අඩු පොලියට හරි සේවකීන්ට ණයක් දීලා. දැන් ටීචර්ස්ලා වෙන අපිට ණය දෙන්නේ. සේවකීන්ට මුදලින් දුන්න අය. එතකොට ඒක සල්ලි ගලා යෑම 100යි. සල්ලි ගලා යෑම. ඊළඟට සේවක ණය එකතු කිරීම පොලිය හැර. පොලිය හැර ඉතින් ණය එකතු කරනවා නම් ඉතින් ඒකත් මෙතෙන් දෙන්නේ. ණය එකතු කිරීම. ණය එකතු කිරීම බෑ ඒක සල්ලි එනවා. සේවකෙන්න ණයක් දෙනවා ආයෝජනයක්. ණය එකතු කිරීමත් කෞශල්‍ය ආයෝජන. රුපියල් 200. ධන 200යි. මුදලින් ලද පොලිය හා ලාභාංශ. මුදලින් ලද එනං ඒකත් ආයෝජන. ආයෝජන. ලද පොලි හා ලාභාංශය. ලද පොලි හා ලාභාංශය 340 එක ධන. ඒක ධන. ඊළඟට ගනුදෙනු කරුවන්ගෙන් මුදල් ලැබීම. ඒක මෙහෙයුම. ගනුදෙනු කරුවන්ගෙන් ලදම කියන්නේ ණයගෙතයන්ගෙන් මුදල් ලැබෙනවා කියත්. 16 දාගට යන ලොකු ගාණක් මෙහෙයුම. ඊළඟට යంత్ర විකිණීමෙන් මුදල් ලැබීම. ඒක මොකද්ද? ආයෝජන. යంత్ర විකිණීම. ආයෝජන වලට ටිකක් සැරට ආවා. යంత్ర විකිණීමෙන් මුදල් ලැබෙයි 1800 ධන. ඊළඟට ගනුදෙනු කරුවන් සැපයුම් කරුවන්ට සේවකීන්ට මුදල් ගෙවීම. මේයුම්. සේවකීන්ට ගෙවීම. ආ සැපයුම් කරුවන්ට ගෙවීම. සේවකීන්ට ගෙවීම. ඉමින් ලියන්න බෑනේ මට. එතකොට අකුරු කැත්ත පුළුවන්. සේවකීන්ට ගෙවි ක්ලාස් වල ලියන්නේ මම දැක්ක ඔන්න මෙමින් සැරි වාත වෙවි. සේවකීන්ට ගෙවීම. 12000. ඊළඟට පොලි ගෙවීම, බදු ගෙවීම, ලාභාංශ ගෙවීම. එතකොට මෙතන ලාභාංශ ගෙවීම මොකද්ද? ලාභාංශ අපි ගෙවන්නේ අපේ කොටස් වලට. ලාභාංශ ගෙවීම මොකද්ද? මූල්‍ය. ලාභාංශ ගෙවීම. ලාභාංශ ගෙවීම 1300. හරි මෙතන ජනිතේ හොයලා ජනිතෙන් පොලි බදු අඩු කරන්න. ඉතලා ජනිතෝ මුදල යන. ජනිත ඌ මුදල. ජනිතේ කීයද? මේකට අපි කියනවා ජනිතේ. ජනිත වූ මුදල. මෙහෙයුම් වලින් ජනිත වූ මුදල කීයද? කෞශල්‍ය. මේක 3019 19 න් 12000 ගෙම 7000යි. ධන 7000යි ජනිත වූ මුදල්. අන්නේ ජනිත වූ මුදලින් ඕකේ අවසාන ශේෂය වැරදි ඒ නිසා ඒක අපි වෙනස් කරගමු. ජනිත වූ මුදල ඒකෙන් අඩු කරනවා මුංග ගාන වෙනස් කළා ඒක පොලි ගෙවීම සහ බදු ගෙවීම. එතකොට පොලි ගෙවීම 300ක් වෙනවා. එතන අඩු කළා පොලි ගෙවීම. පොලි ගෙවීම 300. ඊළඟට මොනවද තියෙන්නේ? බදු ගෙවීම 1500. බදු ගෙවීම. බදු ගෙවීම 1500. හරි. දැන් මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ මුදල කීයද? ඔගේ අවසාන උත්තරේ වරද්දලා ඇත්තේ මං. එතකොට 7000න් මම කියන්න ඕනේ මට දැන් දරුණු විදියට බඩගිනි. එතකොට 300යි අඩු කිරීම 1500. එතකොට 5200. වීඩියෝ පැය දෙකකටත් වැඩි 5200. ඊළඟට මෙතන ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් කීයද? හනෝෂමෙන මේ ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් කියන්නේ කීයද කියලා? ධනද ඍණද? ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල්. සර්ම කියන්න කියලා සමහර අය කියනවා. හොඳයි. ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් කීයද? ළමයි නැද්ද පන්තියේ? දෙදස් දෙසිය හැටයි වරහන්නස්සේ. දෙදස් දෙසිය හැටයි වරහන්නස්සේ. හොඳයි. ඊළඟට කෞශල්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල්. මූල්‍ය ක්‍රියාකාරකම් වල මේක ඍණ මේක ධන. ඉතින් 1100යි ඍණ.
දැන් මෙතන අවසාන උත්තරේ ශුද්ධ මුදල් වැඩි ඕකේ ඕකේ උත්තරේ ඉන්නව ගන්න මේ ශේෂම වෙනස් කරලා දෙන්නම් මෙතන ශුද්ධ මුදල් වල අවසාන උත්තරේ කීයද 5200 ධනනේ ඒ 5200න් අඩු කරන්ඩ 2260 කුයි 1100 කුයි 1840යි 1840 ඒකට අපි කියනවා ශුද්ධ මුදල් වැඩිවීම ශුද්ධ මුදල් වැඩිවීම දැන් ඕකට එකතු කරන්ඩ ආරම්භක මුදල් හා සමාන දේ අවසාන උත්තරේ නැතුවේ තියෙ ගානේ අපි වෙනස වෙනස් කරමු ඔකට එකතු කළා මෙන්න එකතු කළා ධන 2021 එකයි එක දින ට මුදල් හා මුදල් සමාන දේ මුදල් හා මුදල් සමාන දේ ඒ කියන්නේ සුළු මුදල් භාණ්ඩාගාර බිල්පත් 900ක් තිබිලා දේ නමසීකට අවසාන උත්තරේ ඔගේ හදාගන්න ටියුට් එකේ දැන් අවසාන උත්තරේ එනවා 0.4918 10 අතින් අතිතුරු එකක් දෙකයි 2740යි කියලා. එහෙනම් ওই ටියුට් එකේ මෙන්න මේ අවසාන මුදල් ශේෂය වැරදිලා තියෙන එක හදාගන්න 2740යි කියලා. ඔය ගානේ දීලා තියෙනවා එක එක හදාගන්න 200 තියෙන එක හදාගන්න 2740 කියලා. අවසාන මුදල් ලා මුදල් සමානද? ඒකට අපි කියනවා 2021 12/31 දිනට මුදල් හා මුදල් සමාන දෙ ඒ කියන්නේ මේ තියෙන්නේ සමස්ත මුදල් වල සිදු වුණු වෙනස මේ ආරම්භක මුදල් භාණ්ඩාගාර බිල්පත් සුළු මුදල් ටික ටික එකතු වුණාම මේ අවසාන මුදල් සුළු මුදල් භාණ්ඩාගාර බිල්පත් ඒකයි මුදල් ප්‍රාප්තිය දැන් නම් නිර්වචනයේ ඉමින් ඉගෙන ගන්න පුළුවන් දැන් නම් මහන්සි මන් තවත් ගණන් හදන්නයි හිතාගෙන හිටියේ නමුත් ඕගොල්ලෝ සතුටු වෙන්න උදේපාන්දර කලින් පාඩමේ අවසානයේ පැහැදිලි කරලා අමාලි වුණේ කියලා කියන්නේ අද මේ පාඩමේ ටියුට් එක නැතුව හරි යම් ප්‍රමාණයකට මහන්සි වෙලා ඒ දේ මං ඕගොල්ලෝ වෙනුවෙන් කළා දැන් රෝහණ සර් පන්තියට එනවා කිව්වේ දෙකයි කාලට විතර එන්න එයාද කරනවා ඇත්තේ පස්සෙනි පොත චුට්ටක් මේ කතාව ආගෙන ඉන්න පස්සෙනි පොත ඉවර වුණාම එයා අටවෙනි පොත පටන් ගන්න. අටවෙනි පොත පටන් ගන්නේ මම අට නෙමෙයි නමේද කොහෙද? මම හත අට කරනවා. මොකද මම හයත් කරනෝනේ හය ඉවර වෙනවා ලබන සඳුදා. හය ඉවර වුණාම මම හත්වෙනි MCQ පොතට ඇවිල්ලා අටත් කරනවා. රෝහණ සර්ට කරන්න අවශ්‍ය පීඩ් පොත් ටික මේ මාසේ 15 වෙනිදාන් පස්සේ ඕගලන්ගේ WhatsApp group වලට PDF එක එවන්නම්. එතකොට දසුන් ඒවා දැම්ම ගන්න කලබල වෙන්න ඕනේ යුවේ නැහැ නේද? හරි නේද එහෙනම්? योजना तीनों के वीडियो के तीनों वीडियो को ऑफ करूँ।